මෙන්න මේ වගේ තිබුණු ට්‍රැක් එකක්. මං කොහොමද මෙන්න මේ විදියට ගෙනාවේ? ප්‍රේමයේ නොලබන පෙම්වතුන් නිහඬ වී සිනහදීන් වී. රයිට්. අද මං කරන්න හිතාගෙන ඉන්නේ පොඩි ප්‍රොජෙක්ට් බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක්. මේ සින්දුවෙල් අතරම මගේ දෙවෙනි සිංගල් එකුණ ප්‍රේමයේ අයිතිය සොන් එක. මේ වෙද්දී එක ස්ට්‍රීමම් ප්ලටෆෝම් වල විශේෂම යුටබ් එක තියෙනවාට හඩ පුලුවන්. මං මෙතැදි පෙන්න්නඩ හදන්නේ කොහොඳ මං මේ සිින්දුව මික්ස් කලේ මොනවගේ දේවල් ම මෙතන කරලා තියන්නේ කියනක් ගැන පොඩි බ්‍රී්ලි අඩියක් වල දෙන්න මොකද මට මේක ඉන්ඩීටේල් කතා කරන්න විදික් නෑ මොක දෙහෙම කරන මේ ට්‍රක්කෙන් ට්‍රක්ක කර තිය දාලාතින ප්ලගින්න එක මේ මම කරලා තින පොඩි ටුවක් ගැන පවාමට හෙන ක්ස්පලේන් කරන්න වෙනවා නමුත් එහෙම කරන්න ගොති මේ වීඩියක පට්ට දිකවේ ඇ මං එහෙම කරන්න මම පොඩියට ඔයාට අඩියක දෙන්න මොනවගේ දේවල් දන්න යස් කල තියන්නේ ඒහෙම කරලා හතු නිකං දළවශයෙන් මවලට චූටි අඩියක් ගන්න මෙතති විස්තර කරන්න. මේ සින්දුව මම ඇත්තරම හදන්න ගියවුරුද්දේ ඒකෙන් මම ලියන්න සහ මියසික් කරන්නේ ඔක්කොම ඒටික කරන්න ගියවුරුද්දේ නමුත් ඊටවාසමට රෙකෝඩිං සහ එතනින් පස්සේ ප්‍රසෙස්සක මට චුට්ටක් පෝස්පෝන් කරන්න වනා පොඩි ට්‍රයිමිෂුව එකක් නිසා පස්සෙ මේ අවුරුද්දේ සාමන පෙබරවාරි මාර්ත රයකාල්ද මං අත් පරක් වැඩට වැස්සේ. මේ සිින්දු පියානෝ සහ කී සොක්කම කල අපේ සුබෝධනායක්කාර සුබෝධව ගොඩක් ආදර මතක් කරන්න වන මෙයා මේ වැඩට පට සොට් දුන සුපිරම ගැහුව ටකය මාර්ලස්සට වැඩ කරල දුන්න සුබෝධර පට දැන්ක්සේකහිද. මේ සිින්දුවේ ජොන්රැක් ගත්තතින් සාමාන්‍ය මේ ගැනටික කර බැලඩ්ඩයක් වගේ කෙනක පොඩ ඔකේස්ටල් ටයි් එකව කියන්නේ මකද මේක බේස් වෙන්නේ පියානෝ එකයි කවාඩට් එක ස්ට්‍රිං කවාඩට් එක සහ බෝ කල්ල එක හැර දැම් මම මේ සිින්දුව ලි ම මේ හදදදි මගේ ඔලුේ අඩියයක තිබුණ සම්පූර්ණ මේක පියානෝයක සහ ෝකල් විතරයි එහෙම කරන්න මගේ ඔලුේ සම්පූර්ණ මඩියක තිබුණ හෙම සිදුව ගැනම සාමාන්‍යෙන් සිින්දුව ලියනගමම් මෙලඩියත්වෙනවාමට ඒ එද්දිම මගේ ඔලුේ මියසික් එක සම්පූර් ඇරෙන්ට මගේ ඔලු ඇතිලිවෙරයි දේවෙද්දි මගේ ඔලුේ තිබුණ පියානෝ එක සහ ෝකල්ල සම්පූර්ණම ෆීචරෙන් පියානෝ එහෙම තිබ්බේ නමුත් පස්සෙ මම හදාගෙන අද්දි මට පොඩ්ඩත් තේරුණම් මේක චුට්ටක් කියරඩි පොඩිද මේක දෙන්න පුළුවන් කියලා ඒ නොදම මේක දැම් මේක ගොඩක් සාමාන ගොඩක් ඉන්ස්රුම් එක තිය නොයකන්නේ තියනු ්‍රම්ස් තියෙනවා ඊට පස්සේ අප්‍රයිට් බේස එකත් තියෙනවා සහ ඒ වගේ මේ තව අමතර මේ ඇඩ්ඩලා තියන මේකට ගොඩක් ඉන්ස්රුමන් හරි මේක මික්සක් ගැන කිවතින් එහෙම මම මේකට ගොඩක් දේවල් කරලා නැහැ මික්ස එක මේක සාමාන්‍යෙන් පොඩි ප්‍රොජෙක්් එකක් මට මේක පුළුවන් තරන් නැචුරල් සද්ද ගන්න නැචුරල් මට විශේෂම විශේෂම නැචුරල් ඩයිනමික්ස් ටික මට මේක තියාගණ්ඩ ඕන වුනා පුළුවන් තරම් මොකද මේ කර ඔකෙස්ටල් ටයි් එක වගේ සවුයක්න එතකොට මේ ඩයිනමික් රේන්ජක මම අඩු කරගෙන බැහ මට ඩයිනමික් රේජක පට්ටවටවා හැරද මාස්ට එක ගත්තහමත් මාස්ටක වෙනම කළේ ද මේතින මික්ස් ප්‍රජෙක්්ක හැර මාස්ටක වෙනම කළේ මාස්ට එකේදත් ලොකු දෙයක් කරේ නැහැම පුළුවන් තරම්ම ට්‍රයි කළේ මික්ස එක වෙනස් නොකර ලෞ්නස්සේ ලොකුවට වැඩි කරන්නතු පොලිෂ් කරන්න විතර මතන් ්‍රයිකල මස්ටගේ ලෞ්නස් පැත්තකෙන මගේ හිතුවමන ද ලෞ්නස්සල ඒක සාමන්‍ය මොනවද මේ ෂෝටර්ම් ලබ්සයහෙම වැදුන මට මත ැටියට සාමාන්‍යයේ මයිනස් 20 අතර විතරගේ ෂෝටර්ම ගිය ලබ්ස් හැර හයස් පික් එකන පික් පොයින්් එක සාමාන්‍යයේ මයිනස් 10 මයිනස් 12 විතරගේ අතර ගිය ඇවරේච් සාමාන්‍ය මයිනස් 12 30 විතරගේ තිබ ශේප්න හැරද මේකන මට ඩයිනමික් රේන්ජක මේක පට්ි තිරුණන මොකද මේ සිින්දුවේ පට්ටක ආයට් තැන් තියෙනවා ලෞට් තැන් තියෙනවා එනිසාම මේක තියාගන්න ඒක පුළුවන්තරන් ඒක ඉවිදිරම තියාගන්න පුළුවන්තරමන් ට්‍රයි කළා දැම් මේ තියෙන්නේ මම ඔඩේ සිටිකින් ඕපන් කලා තියන්නේ මගේ මික්ස් ෆයිල් එක සහ මාස්ට එක හරිද මෙයාට තියන්නේ මික්ස් ෆයිල් එක මගේ මේ උඩ තියෙන මාස්ට එක දෙවල්ට පේන ඇති මේකේ ලොකු දෙයක් මෙතන වෙලානෑ මෙතන ඇම්පලිෆයි වෙලා විතරයි වගේ පේන්නේ එක ඒවගේ තමයි සාමාන්‍යය මෙන්න මේ වැඩි පොයින්ටික චුට්ටක් මේ සාමාන්‍ය පොඩි මේ රක්ද සෙවද චුට්ටක් අඩු කරගන්නතර මතන් ට්‍රයි කල පුළුවන්තර එකන මේ මර ඩයිනමෙක් සහෙම තියන මේ ඩයිනමික් රේන්ජ එක පුළුවන්තරන් නචුරල් විදිට මේක තියෙනවා ඇරි දැම් මේක මට තව තිබ තව ක්‍රෑන්ක් කරන්න තිබුණ මේක ලෞ්න සඩිකරගන්න තිබ බට එහෙම කලානම් මට ගණ්ඩෝන ෆිලිං එක මෙතැනින් එන්නහ හැට අපි එහෙනම් මගේ මික්ස් ප්‍රජෙක්්ක පැත්තර යමු පොඩ්ඩක් කියන්න ඕන මේ සමහරවිට දැම් මෙතන මේ වැඩේ යන අතරතුර
සමහරවිට මේ ඔයාට පේන දේවල් ලැග් වෙන්න පුළුවන්, පොඩි පොඩි ග්ලිච් එන්න පුළුවන්, සහ මේ ප්‍රොජෙක්ට් එකේ මේ ප්‍රොසෙසරේ ඕවර්ලෝඩ් වුණා කියලා එහෙම මැසේජස් එන්න පුළුවන්, CPU ඕවර්ලෝඩ් මැසේජස්. මොකද හේතුව මම මේ දැන් මේ වීඩියෝ එක කරන වෙලාවේ මම මේ පොඩි රෙන්ඩර් එකක් දාලා තියෙන්නේ. එතකොට ඒකට CPU එක චුට්ටක් අදිනවා. ඒ නිසා මෙතන මේක ප්ලේබැක් වෙද්දි සහ මෙතන මම ඊට අමතරව දැන් වීඩියෝ එකක් රෙකෝඩ් කරන නිසා පොඩි පොඩි මේක පොඩි පොඩි අවුල් ටිකක් එන්න පුළුවන්. ඒකෙන් චුට්ටක් හිතන්න එපා, අපි වැඩේ කරගෙන කොහොම හරි. මං ඔයාලට නිකන් පොඩ්ඩක් අහන්න දෙන්නම් තැනින් තැන චුට්ටක්. මට මම ෆුල් ප්ලේ කරන්න ගියොතින් වැඩේ බෝරින් වෙනවා, ඒක අපරාධ වෙන වෙලාව. මම හිතන්නේ තැනින් තැන චුට්ටක් මේ එහෙට මෙහෙට කරලා යවන්නම්, පොඩි අයිඩියා එකක් ගන්න ඔයාලට. මේක මම කම්පෝස් කළේ සම්පූර්ණයෙන්ම කියුබේස් ඇතුළේ, හරිද? කියුබේස් 12 මං යූස් කළේ. එතකොට මං කියුබේස් ඇතුළේ මේක වැඩේ කරලා ඊට පස්සේ මං මික්ස් එකට මං ගෙනාවා මේක ප්‍රෝ ටූල්ස් වලට, හරිද? මං දැන් මෙතන යූස් කරන්නේ ප්‍රෝ ටූල්ස් 2024.3 කියන වර්ෂන් එක. මේක තමයි මං දැන් මික්ස් එක කළේ. එතකොට මේක ඉන්ස්ට්‍රුමන්ට්ස් ගත්තොතින් එහෙම මේකේ තියෙනවා ඩ්‍රම් සෙට් එකක්, සිම්බල් එකක් වෙනම තියෙනවා, ඊට පස්සේ අප්‍රයිට් බේස් එකක්, පියනෝස්, මෙතන පියනෝස් ලේයර්ස් කීපයක් තියෙන්නේ, හරිද? මේ පියනෝ එක එක ලේයර්ස් තියෙනවා. මෙතන තියෙනවා මේ බේස් ලේයර් දෙක, මේ ඉන්ට්‍රෝ අවුට්‍රෝ. සෝ මෙතන තියෙනවා ලෝ කීස් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ පොඩි පියනෝ ලික්ස් ටික තියෙනවා මෙතන, පොඩි බිට්ස් කැලි ඒ වගේ ටිකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා ග්ලෝකන් ස්පීල් දෙකක්, ඊට පස්සේ සෙෂන් ස්ට්‍රිංගස්. මං සෙෂන් ස්ට්‍රිංගස් ටික ගැහුවේ, ඒ කියන්නේ මේ කියන්නේ ස්ට්‍රිං ක්වාඩට් එකක් කිව්වනේ මං, හරිද? එතකොට ස්ට්‍රිං ක්වාඩට් එකේ තියෙන අර හිස්තැම් මකන්න පොඩ්ඩක් ෆිල් වෙන්න ලේය එකක් විදියට ලේය වෙන්න තමයි මම මේ සෙෂන් ස්ට්‍රිං මේ සෙෂන් ස්ට්‍රිං එක ගැහුවේ, හරිද? ඊට පස්සේ චෙලෝ එකයි, වියෝලා එකයි, වයලින් දෙකයි, අන්න මගේ ක්වාඩට් එක, හරි? මේ දෙනු ක්වාඩට් එක. ඊට පස්සේ බැකින් වෝකල් සෙට් එකක් තියෙනවා. බැකින් වෝකල් නම් මේකේ පට්ට ලොට් එකක් තියෙනවා, මේ වෙන ලොට් එකක් තියෙනවා. මේවා අර එක එක විදියට අර ලෝ කරලා කියපුවා, හාමනයිස් කරලා කියපුවා, එක එක විදිය දේවල් මෙතන තියෙන. මම එක එක ඒවා කරපුවා, හරිද? මෙතන බැකින් වෝකල් සෙට් එක, ඒ ටික මම ෆෝල්ඩර් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ බ්‍රෙත් එකක් තියෙනවා. සින්දු අහුවනම් ඔයාලට නෝට්ටේ මුලම සහ ඒ කියන්නේ ඉන්ට්‍රෝ එකේ සහ අවුට්‍රෝ එකේ පොඩි බ්‍රෙත් දෙකක් යනවා, හරිද? ඊට පස්සේ තියෙනවා මෙතන මගේ වෝකල් එක, මෙතන වෝකල් එක. ඊට පස්සේ තියෙන්නේ මගේ මේ ඔය ඔක්සලරි ඉන්පුට් එක නම් මනම් ඒ බ්ලා බ්ලා සෙට් එක මෙතන තියෙන්නේ. අපි ඒ ටිකත් බලමු පොඩ්ඩක්. රයිට්, මේ තියෙන මගේ මික්ස පැනල් එක, හරිද? මේ තියෙන්නේ මගේ වෝකල් එක. ඊට පස්සේ තියෙනවා පැරලල් වෝකල්, මෙතන තියෙනවා මේ ඔක්සිලරි ඉන්පුට් එක. ඊට පස්සේ VCA එකක් තියෙනවා. මම ওই VCA එකෙන් මේ ඔක්කොම චැනල් ටික යන්නේ මේ තියෙන VCA එකට. ඒතර මට හදිස්සියක් වුණොත් මේ VCA එක කන්ට්‍රෝල් කරලා ඔක්කොම ට්‍රැක් ටික එකපාර අඩුවෙඩි කරගන්න පුළුවන්. අය ගෲප් වලට යන්න ඕනේ, හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මගේ මම මෙතන තියෙබ්බේ මම කලින් ගහපු මික්ස් එකක්, හරිද? එතකොට මම මේ මික්ස් එකේ අඩුපාඩු ටික හදාගෙන තමයි මෙතන මේ අලුතෙන් මේ මික්ස් එක චුට්ටක් එහෙම කරලා තියෙන්නේ. එතකොට මට මේකත් එක්ක පොඩ්ඩක් කම්පෙයා කරලා බලන්න පුළුවන් කොහොමද මොන වගේ වෙනසක් වෙලා තියෙන්නේ කියලා, හරිද? මෙතන එක. ඊට පස්සේ මෙතන තියෙනවා You are the reason කැලම් ස්කොට් ගේ. මං ඒක තමයි රෙෆරන්ස් එකක් විදියට ගත්තේ මගේ මික්ස් එකට. හරියට මික්ස් එකේ මම රෙෆරන්ස් එකක් විදියට ගත්තේ කැලම් ස්කොට් ගේ
යවාද රීසන් එක මොකද මගේ ප්‍රේමය අයිතිය මේ සෝන් එකයි යවාද රීසන් එකයි දෙකම එකම් වගේ යන්නේ හරිද එනිසා මම මේක ගත්ත රෙෆරන්ස් එකකට පස්සේ මගේ මාස්ටර් එක තියෙනවා මික්ස් බස් එක තියෙනවා මෙතන තියෙන මේ ඔක්කොම ට්‍රැක් ටික ගිහිල්ලා 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 යන්නේ මෙන්න මේ මික්ස් බස් එකට හරිද පර්කෂන් බස් එකක් තියෙනවා මේ ඔක්සිලරි ඉන්පුට් එකක් පර්කෂන් කියන්නේ මේක ඇතුලේ තියෙන්නේ අර මුලින් පෙන්නපු ඩ්‍රම් එකයි සිම්බල් එකයි මෙතින් ඩ්‍රම් එකයි සිම්බල් එකයි දෙක යන්නේ මෙතින් ඩ්‍රම්ස් ඔන්න ඔය යන්නේ ඔය ඩ්‍රම්ස් කියන බස් එකට බස් එකෙන් එන්නේ ගලිම මෙතන මේ පර්කෂන් කියන මේ මේ ඔක්සිලරි ඉන්පුට් එකට පියානෝ සෙට් එකට එකක් තියෙනවා මේ පියානෝ සෙට් එක ඊට පස්සේ පියානෝ ලික්ස් වලට වෙනම එකක් තියෙනවා පියානෝ ලික්ස් මෙතන ට්‍රැක් තුනක් විතර එක තිබ්බා ඒ තුන යන්නේ මේකට අර අනිත් නෝමල් පියානෝ ලේයර්ස් මම දැන් හයක් හරි හතක් හරි තිබ්බා ඒ සෙට් එක යන්නේ මෙතනට ග්ලෝකන් ස්පීල් දෙක මෙතනට ස්ට්‍රිං ක්වාරට් එක යන්නේ මෙතනට බැකින් වෝකල් සෙට් එක යන්නේ ඔක්කොම මෙතනට මගේ වෝකල් එක සහ පැරලල් වෝකල් එක දෙකම යන්නේ මෙතනට එතනින් පස්සේ තියෙන්නේ මගේ ඉෆෙක්ට් චැනල් සෙට් එක හරිද මෙතන මේ තියෙන්නේ ඉෆෙක්ට්ස් මේ ඔක්කොම මේ පළවෙනි එකේ නම තියෙන ඩීවබ් කියලා බයි තියෙන්නේ මේ මොකද්ද මොල්ලලා වින්ටේජ් වබ් එක තියෙන්නේ හරිද දෙවෙනි එකේ ඩ්‍රම් රිවබ් එක මේක ඩ්‍රම්ස් වලට මට පොඩි ස්පේස් එකක් දෙන්න ඕන වුණා ඒකට මම දාලා තියෙනවා CLA පික් හරිද ඊට පස්සේ පියානෝ වර්බ් එක මේ පියානෝ රිවර්බ් එකට ප්‍රෝආර් වොක්ස් වර්බ් එකට එකත් වොල් හැලා HDL එකක් දාලා තියෙනවා හරිද නමුත් මං HDL එකටත් දාලා තියෙනවා රිවර්බ් එකක් සහ කම්ප්‍රෙසර් එකක් තුනම දාලා තියෙනවා ඒ ගැන ඇයි කියලා මං ඉස්සරහට යද්දි කතා කරන්න ඊට පස්සේ තියෙනවා මගේ ප්ලේට් එක මේ ගැල වෝකල් ප්ලේට් එකක් හරියටම හරිද ඔය ටික තමයි තියෙන්නේ සාමාන්‍ය පොඩි ප්‍රොජෙක්ට් එක මුලම තියෙන ක්ලික් ට්‍රැක් එක සාමාන්‍යයෙන් මම ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් කොහොමත් අනිවාර්යයෙන්ම මම මෙතන මාකස් දාගන්න ඕම තමයි එතකොට මට මේක ඇතුළේ නැවිගේට් කරන්න ලේසි දැන් මම දන්නවා දැන් මේ ඉන්නේ මේ වර්ස් එක ඇතුළේ ඉන්නේ මේ වර්ස් එක කොයි හරියද කියලා මම දැන් දන්නවා මේ දෙන කෝරස් එක මගේ මේ වර්ස් මේ ඉන්ට්‍රෝ මේ අවුට්‍රෝ ඒ කියලා මෙතනින් එන්ඩ් වෙනවා දැන් මට මේක ඇතුළේ නැවිගේට් කරන්න පට්ට ලේසි හරිද ඊට පස්සේ මම මේවේ ඔක්කොම මේ තියෙන මේ ක්ලිප්ස් ටික කපලා කොටලා අනවශ්‍ය කැලල ටික විසික් කරලා දාලා මේ ෆේඩ්ස් හදා ගන්නවා මේවා හරි මේ හැම එකම මේ හැම තියෙන පොඩි සිංගල් ක්ලිප් එකේම මේ අනිවාර්යයෙන්ම ෆේඩ් එක තියෙනවා මේ මේ මම දැක්කද මේ හැම එකෙම තියෙනවා මේ මොනවද මේ ෆේඩ් ඉන්ස් ෆේඩ් අවුට්ස් ක්‍රොස් ෆේඩ්ස් හැම එකක්ම දාලා තියෙනවා මේ හැම එකෙම දාලා තියෙනවා මේ කපලා කපලා තියෙනවා ඔය ෆේඩ් ඔක්කොම දාලා තියෙනවා දැන් මේ වෝකල් එක ගත්තාම උනත් වෝකල් එකේ අනවශ්‍ය හුස්ම ගන්න කැලිය නම් මනම් ඔක්කොම කපලා කොටලා දාලා අයින් කරලා මේ මේවා ෆේඩ් එහෙම රවුම් කරලා දාලා මේ ඔක්කොම ෆේඩ් තියෙනවා මේ දැන් මේ පේන් නැති වුණාට සූම් කළකද මේ ඔන්න තියෙනවා පේන නැත්තම් හරිද ඒව කරලා තියෙනවා මේ කපලා තියෙන මේ මේ ඕව ඇතුලේ මේ මොනවද නොයිස් ඒ කියන්නේ අර හුස්ම ගන්න කැලිය නම් මනම් ඒ ඔක්කොම ටික කපලා දාලා තියෙන්නේ හරි මුලින්ම මේකේ ඩ්‍රම්ස් ගැන කතා කරලා බලමු හරි මේකේ ඩ්‍රම් එක ඇවිල්ලා කන්ටැක්ට් ලයිබ්‍රරි එකකින් මම ගහපු එකක් එතකොට මේක මම අර එපික් සවුන්ඩ් එක ගන්න මම මේක කියුබේස් එක ඇතුළේ ප්‍රොසෙස් කළා يعني කන්ටැක්ට් එක ඇතුළේ ප්‍රොසෙස් කළා මම මේක හරිද කරලා තමයි මම මෙතනට ගත්තේ එතකොට මම මෙතනදී එතනදි ගලේ එතන මම මෙතනදී වෙන වෙනම ගත්ත චැනල් සෙට් එක يعني ඔගේ අර පොඩි කික්ස් දෙකක් විතර වගේ තියෙනවා හෝල් එක ඒ වගේ ගොඩක් දේවල් වෙන වෙනම චැනල්ස් වල තිබුණේ නමුත් මම මික්ස් එකේදී ඒ සෙට් එක මෙතනට ගත්තේ නැහැ ගන්න තිබුණා නම් පට්ට හැබැයි මං ගත්තේ නැහැ මොකද මේ කියුබේස් එක ඇතුලෙන් ඒ සෙට් එක හදාගෙන මෙතනට ගෙනල්ලා වැඩේ කරගන්න පුළුවන් කියලා මට ෂුවර් එකක් තිබ්බා හරිද ඒ හින්දා මට වෙනම ආයෙ මෙතනට ගෙනල්ලා ආයෙක නටන්න ඕනේ නැහැ කියලා මොකද මං ප්‍රොජෙක්ට් එක හදන වෙලාවෙදී මේ ටික ලස්සන්ට ගන්න හදාගෙන තිබ්බා ඒ හින්දා මං එහෙම මේක ස්ටීරියෝ අවුට් එකක් දාලා තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නේ හරි මෙතන මං ඩ්‍රම් එකේ මේ දාලා තියෙන කැලිබැලිටි ගණන් මනන්ට පොඩ්ඩක් බයිපාස් කරන්න මෙතන මේ පර්කෂන් එකේ තියෙනවා හරි අපි නිකන් අහලා බලමු දැන් මේ තියෙන රෝ ඩ්‍රම් එක ඔක තමයි ඩ්‍රම් එක ඔය රෝ එක පස්සේ මම මෙතනදී මුලින්ම දාලා තියෙනවා පැච්වර්ක් අම්බු පැච්වර්ක් ගැන කතා කරන්න ඕනේ
මොකක්ද මේ පැච්චක්? හරි, පැච්චක් කියන්නේ දැන් ඔයාලා දෙනවා දැන් ප්‍රෝටෝල්ස් වල වැඩ කරන්න පුළුවන් AAX ෆයිල් විතරයි කියලා. හරිද? මෙයාලා VST VST3 සපෝට් කරන්නේ නැහැ. එතකොට මේ පැච්චක් කියන්නේ රැපර් එකක්. හරිද? අපිට පුළුවන් අපේ තියෙන VST හෝ VST3 ෆයිල් එක මෙතනට ලෝඩ් කරගන්න. හරිද? එතකොට ඒ ෆයිල් එක අපිට මේ ප්‍රෝටෝල්ස් එකතුල වැඩ කරගන්න පුළුවන්. දැන් මම මෙතන මේ දාලා තියෙන්නේ මේ මොකද්ද මේ ප්ලගින් ඇලයන්ස් ලාගේ මේ බ්‍රේන් වර්ක්ස් ලාගේ මේ ෆෝකස් ඩ්‍රයිව් channel script එක. හරිද? දැන් මේක native AX ෆයිල් එකක් තියෙනවා. නමුත් දැන් මගේ Pro Tools එක තියෙන legit යන්නේ. Pro Tools legit එකේ සමහර plugins මෙයා මේ අපිට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. මොකද ඒ plugin එකට දාලා AAX ෆයිල් එකේ ෆයිල් එක modify වෙලා තියෙනවා නම් මෙයාගේ detect කරගන්නවා. මෙයා ඒක දැනගන්නවා මෙයා ඒ ෆයිල් එක modify කරලායි තියෙන්නේ කියලා. එතකොට වෙන්නේ මෙයාගේ ෆයිල් එක reject කරලා දානවා. හරිද? දැන් මේ ඔක්කොම වෙලා මේ ගල් කොපිනේ මේවා. එතකොට මේවා මෙයා ඩිටෙක් කරගන්නවා සමහර විතර. දැන් සාමාන්‍යයෙන් ගත්ත දැන් ඔය මොනවද මේ ප්‍රී ඇක්ටිවේටඩ් වගේ ඒවා ඒවා කේස් එකක් නැහැ. ඒවා සුපිරිය දුවන. දැන් ඔය වේව්ස් වගේ ඒවා උලක් නැහැ. දැන් මේවා ඇවිල්ලා ඔය පැච් කරන ක්‍රැක් කරන ඒවානේ. ඒව ඔක්කොම මෙයා අල්ල ගන්නවා. මෙයා දන්නවා ඒව ඔක්කොම ක්‍රැක් කියලා. එතකොට තමයි පැච් වර්ක් දාලා පැච් වර්ක් එකකින් VST3 ෆයිල් එක ඕපන් කරගෙන මම මෙතන මේ අනිත් සාමාන්‍ය මෙයා පාවිච්චි කරන්නේ දෙන්නේ නැති ප්ලගින් ඔක්කොන්ට කොහොමද පාවිච්චි කරන්නේ? හරිද? පැච් වර්ක් ගැන කතා කරනවා නම් වෙනම දවසක් කතා කරන්න ඕන. අම්මපා බ්ලූ කැටලට මල් තියලා වඳින්න ඕන. මේ පැච් වර්ක් එකට සුපිරියටම වඩන ප්ලගින් එකක් මට මේ වැඩ නැත්තම් කරගෙන යන්න වෙන්නේ. අර ප්ලගින් කිසිදම් මෙතන ඕපන් කරන්න වෙන්නේ නැහැ. හරි, එතකොට මම මේකේ මෙතන මේක දාලා තියෙනවා. මම මේ ෆෝකස් රයිට් ලගේ channel script එක දාලා තියෙන්නේ. හරිද? මෙතන මම කම්ප්‍රෂන් ටිකක් කරලා තියෙනවා. ඩයිනමික්ස් ටික හදලා තියෙනවා. EQ කරලා තියෙනවා මේ චූටි චූටි EQ කරලා තියෙනවා මේ. මෙහෙන් කට් කරලා තියෙනවා පොඩ්ඩක්. මෙහෙන් බූස්ට් කරලා තියෙනවා. ෆිල්ටර් කරලා තියෙනවා චූට්ටක් මේ. පොඩි ෆිල්ටර් එකක් කරලා තියෙනවා. ඒක නැත්තම් ඔක ලෝ රම්බල් එක පොඩ්ඩක් වැඩි. පොඩ්ඩක් වැඩි ගතිය චුට්ටක් මෙහෙන් අඩු කරලා තියෙනවා. හරිද? මේ අනිත් මොනවත් නැහැ. ලොකු දෙයක් කරලා නැහැ. මේ චූටි චූටි දේවල් ටිකක් කරලා තියෙන්නේ. අර කික් ටික අර එකපාරට දෙන ඩයිනමික් ටික චුට්ටක් කන්ට්‍රෝල් කරන්න විතරයි එතන මේ ට්‍රයි කරලා තියෙන්නේ. ඊට පස්සේ දාලා තියෙනවා මම Q3. Q3 එක දාලා තියෙන්නේ මෙතන ලෝ එක පොඩ්ඩක් කපලා තියෙනවා. හරිද? මොකද අතන වගේ නෙවෙයි මට මෙතන මේ ලෝ එක කපනවා කියන්නේ මෙතන හයි පාස් කරනවා කියන්නේ මට මෙතන ගොඩක් තියෙනවා මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල්. මම මෙතන මුලින්ම හයි පාස් එකක් දාලා තියෙනවා. හරිද? 34 විතර වගේ හර්ට්ස්. ඊට පස්සේ මෙතන ඩයිනමික් EQ එකක් පොඩ්ඩක් කරලා තියෙනවා. හරිද මේ? ඊට පස්සේ මෙතන පොඩ්ඩක් කපලා තියෙනවා. මේ ඔය විතරයි කරලා තියෙන්නේ. දැක්කද? මෙතන අර වැඩි හින්දා මෙයා පොඩ්ඩක් මෙහෙන් කපනවා. නැත්තම් අප්‍රයිට් බේස් එකත් එක්ක මෙයාට යන්න බෑ. මේ දෙක ක්ලෑෂ් වෙන්න ගන්නවා. ඊට පස්සේ දාලා තියෙන්නේ මම ඕසෝන් ඉමේජ්. හරි, ඕසෝන් ඉමේජ් එක දාලා තියෙන්නේ මෙතන. මම ස්ප්ලිට් කරලා තියෙනවා මේක. හරිද? මෙතන තියෙන මේ ලෝ ෆ්‍රීකවන්සිස් මම මේ ටික එහෙම තියලා තියෙනවා. මේ මෙතනින් උඩ ටික පොඩ්ඩක් වයිට් කරලා තියෙනවා. ටිකක් වැඩියෙන් මේ 6-7ක් විතර ඒ තියෙනවා. වයිට් කරලා තියෙන ටික. එතකොට පොඩ්ඩක් මට අර ඩ්‍රම් එකේ කික් එකයි ඒ තියෙන ලෝ රම්බල් එක සෙට් එක සෙන්ටර් එකේ තියාගෙන අර අනිත් අර පොඩි පොඩි වදන කැලි ටික ඔක්කොම පොඩ්ඩක් මට වයිට් කරගන්න පුළුවන්. හරිද? එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ සිම්බල් එක. සිම්බල් එකේ කරලා තියෙන මෙතන මම EQ කරලා තියෙනවා. මේ ලෝ එක කපලම දාලා තියෙනවා. වැඩක් නැහැනේ සිම්බල් එකකට. ඊට පස්සේ මේ හරි චුට්ටක් අඩු කළා. මේක මොකද ඕකේ මේ තිබ්බේ මට මතකෙරීට 17 ඉන්ච්ද කොහෙද දඩාර සිම්බල් එකක් මේ තමයි උතන් තිබ්බේ. එතකොට එහින්ද මේ හරි පොඩ්ඩ වැඩි. එහින්ද චුට්ටක් කැපුවා. කම්ප්‍රෙසර් එකක් දාලා දෙනවා පොඩ්ඩයි. හරිද? ඊපස්සේ Q3 එකකින් මේ අරක වෙන වැඩි යන. ඊට පස්සේ මෙතන මේ ආය ඩයිනමික් EQ එකක් දාලා තියෙන්නේ. මේ මේකත් පල්ලෙහාට කරන රේන්ජ් එකත් වෙන අඩු කරලා තියෙන්නේ. මේ ඩයිනමික් EQ දෙකක් තියෙන්නේ. ඔය. හරිද? ඊට පස්සේ ප්‍රෝ එම්බි මේ මල්ටි බෑන් කම්ප්‍රෙසර් එක මේ හරි චුට්ටක් කම්ප්‍රෙස් වෙන්න දාලා ඊට පස්සේ මෙතන තියෙනවා මගේ රීලේ එක. රීලේ එකෙන් මම මෙතන වයිට් කළා මේක සිම්බල් එක. ඒ කියන්නේ පොඩ්ඩක් වයිට් කළා. හරිද? සිම්බල් එකනේ චුට්ටක් වයිට් වුණාට කමන්නේ. සැටර්න් දාලා පොඩ්ඩක් මම මේක සැචුරේට් කළා සිම්බල් එක. හරිද?
දෙනවා සිම්බල් එක. ඊට පස්සේ මම මේ සිම්බල් එක සෙන් කරලා තියෙනවා. ඔරයිට්. ඉතින් සිම්බල් එක මම සෙන් කරලා තියෙනවා අර මගේ රිවර්බ් ඔක්සිලරි ඉන්පුට් දෙකකට. මේ තියෙන්නේ. ඒ දෙකකට යනවා. ඔන්න. හරි. එතන එහෙම තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ 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 දෙකත් හරිද? දැන් මේ මෙතන මේ තියෙන ඩ්‍රම් එකයි සිම්බල් එකයි දෙක මම යවුවනේ ඔක්සිලරි ඉන්පුට් එකකට. මේ තියෙන්නේ. මං ඒක ඇතුලේ ප්ලේට් එකක් දාලා තියෙනවා. අර මට ඕන එපික් සද්ද ගන්න පොඩ්ඩක්. හරිද? මට ගන්න ඕන ඒ රිවර්බ් එක ගන්නවා මෙතනින් වල් හැලා ප්ලේට් එක දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ මම මෙතන සෙන්ස් තුනක් දාලා තියෙනවා. මේ තියෙන ඩ්‍රම් වර්බ් එක, දින ඩී වර්බ් එක, වොක්ස් වර්බ්. හරි. මෙතන මම දාලා තියෙන මොකද හේතුව ඇවිල්ලා දැන් මෙතන මේ තියෙන මේ ඔක්සිලරි ඉන්පුට් සෙට් එක, ඒ කියන්නේ මේ ඉෆෙක්ට් channel සෙට් එක එක එකේ වෙ තියෙන එක එක දේවල්. ඒ කියන්නේ එක එක රසවල්. දැන් මේ මේකේ තියෙන රිවර්බ් ටයිප් එක නෙමෙයි මේකේ තියෙන්නේ. මේක ටයිප් එක නෙමෙයි මේකේ. මේක මේක නෙමෙයි. හරිද? ඒ වගේ අර එකම රිවර්බ් බස් එකට දැම්මුදින් එහෙම ඒක එන විකාරයක් එතකොට. හරිද? මේක මම මෙහෙම දාලා තියෙද්දි මේකෙන් පොඩි අමුතු සින්නක් ගන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ දැන් මේ එක එක ටයිප් එකේ වනේ තියෙන එක එක විදිය සද්දනේ තියෙන. එතකොට දැන් මේ ඩ්‍රම් එකේ තියෙන රිවර්බ් එක නෙමෙයි වෝකල් එකේ තියෙන්නේ. වෝකල් එකේ තියෙන රිවර්බ් එක නෙමෙයි පියානෝ එකේ තියෙන්නේ. ඒක විවිධත්වයක් තියෙන පොඩ්ඩක්. ඒක එවල ඒ කියන්නේ මික්ස් එක කරන වෙලාවේදී අර තියෙන මේ එන ඔලුවට එන ඒ ක්‍රියේටිවිටි එක තමයි ඉතින් එතන තියෙන්නේ. හරි. ඊට පස්සේ අප්‍රයිට් බේස් එක. අප්‍රයිට් බේස් එක ගැන කතා කළොතින් මේක අප්‍රයිට් බේස් එක මේ මුලම කෑල්ලේ නැහැ. හරිද? මුලම නැහැ මේ කෝරස් එක මේ මෙහෙ නැහැ. මැදින් දවේ පටන් ගන්න පොඩ්ඩක්. ඊට පස්සේ ආයේ අගම කෑල්ලෙත් නැහැ. චුට්ටක් ඒක පොඩ්ඩක් අහමු. මතක පිළි ඔහේ අප්‍රයිට් බේස් එක නැහැ. එහෙම තනිය තමයි පටන් ගන්න. ප්‍රේමය අන්න හරිද? දැන් මම එහෙම කරපු හේතුව ඇවිල්ලා මේක මම හදාගෙන යද්දී මම මේක මුල ඉඳලම දැම්ම ප්‍රයිට් එක. නමුත් ඊළඟසෙ මට තේරුණා මේක චුට්ටක් එතකොට ඒක සෙට් වෙන්නේ නැහැ වගේ කියලා චුට්ටක් ඒක. හරිද? දැන් මෙහෙම තියද්දි ලස්සනයි මේ වැඩේ. දැන් මෙහි මුල මොනවත් නැහැ. කිසිම ලෝ එකක් නැහැ. වෝකල් එකටයි පියානෝ එකටයි කෙලින්ම ඔළුවයි කන් දෙකයි කෙලින්ම යනවා. ගිහලා මැදට ගියාට පස්සේ තමයි එක පාට් එන්නේ ලෝ එන්ඩ් එකක්. ඒක හරි ලස්සනයි ඒක මට. ඒක මට කරගෙන යද්දි වැඩේ පට්ටට වැදුනා. හරි. මේ තියෙන්නේ මගේ අප්‍රයිට් බේස් එක. මේ පේනවද මේ? අප්‍රයිට් බේස් එකේ ගොඩක් ලෙවල්ස් අඩුයි. මොකද ලෝ එන්ඩ් එකක් මේකේ ලොකුවට ඕන්නේ නැහැ. මේක අර මට මම මේක හදලා තියෙනේ මට ගන්නු නැහැ ෆීලිං එකට. ඒ කියන්නේ මේ කරන්නේ ඔකෙස්ට්‍රල් වගේ ටයිප් යන්නේ. ඒතර ඔකෙස්ට්‍රා එක ගොඩක් ලෝ එන්ඩ් එක දෙන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් එන අතරොස්සයිනේ තියෙන්නේ. හරිද? හයි එන්ඩ් එකටත් ඒ වගේ ගොඩක් ෆෝකස් වෙන්නේ මිඩ් රේන්ජ් එක. ලෝ මිඩ් එකයි හයි මිඩ් එකයි දෙකම. මිඩ් රේන්ජ් එක තමයි ෆෝකස් වෙන්නේ සාමාන්‍ය ඔකෙස්ට්‍රල් ටයිප් එක ගත්තහමත්. හරිද? ඒක නිසා මම මේ අප්‍රයිට් බේස් එකත් අර මට ඒ මගේ ඔළුවේ හැදිලා තියෙන අර ප්‍රොෆයිල් එකක් වගේ ටෝන් ප්‍රොෆයිල් එකක් වගේ එකක් තියෙන්නේ. අහගෙන යද්දි ජොන්ඩ් එකට හරියන්නේ. ඒතකොට මම මේකට ගැලපෙන්න තමයි අප්‍රයිට් බේස් එකක් දැම්මේ මේකේ. කියන්නේ වොලියුම් මෙහෙම අඩු කරලා මේ ඔක්කොම මේ EQ නම්බරන ටික කළේ රහට හරියන්න. හරි, මේකේ මුලින්ම කරලා තියෙනවා ඕසොන් ඉමේජ් එක දාලා තියෙනවා මේ ලෝ එන්ඩ් එක තනිම මොනෝ කරලා තියෙනවා. හරිද? ලෝ එන්ඩ් එක මොනෝම කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ එතනින් උඩ ටික, ඒ කියන්නේ මේ අර ස්ට්‍රින්ග් නොයිස් ටික, අර මොනවා ෆ්‍රෙඩ්බෝඩ් නොයිස් නම් මොනනම් ඒ කැලි බැලි සහ මේ මොනවද මේ නෝට්ස් වල තියෙන මේ ස්ට්‍රින්ග්ස් වල හාමොනික්ස් සෙට් ඇඩ්වෙන් ටික. ඒ සෙට් එක මෙතනින් චූට්ටම දශමයක් පොඩ්ඩක් වයිට් කරලා තියෙනවා. ඊට පස්සේ Q3 එකෙන් EQ ටික් කරගත්තා. ලෝ එන්ඩ් එක ෂෙල්ෆ් එකක් දාලා තියෙනවා පොඩ්ඩක්. මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරලා තියෙනවා මේකේ. ඊට පස්සේ CLA2 එක දාලා තියෙනවා. CLA2 එකෙන් කම්ප්‍රෙස් කරලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ Saturn එක දාලා Saturn එකත් මම බෑන්ඩ් දෙකකට කඩලා තියෙනවා මෙතන. කඩලා දෙකට වෙන වෙනම මම මේ මොනවද සැචුරේෂන් දාලා තියෙනවා. දැන් මේකේ මේ පැත්තේ තියෙන්නේ මේ තියෙන්නේ වෝම් ටියුබ් එකක්. හයි එන්ඩ් එකේ තියෙන්නේ හෙවි සැචුරේෂන් එකක්. හරිද? ඒ වගේ සින්නක් කරලා තියෙනවා. එහෙනම් අඩුයි එකේ
මේ සද්දෙත් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මගේ පියානෝ සෙට් එක. හරි. මෙතන තියෙනවා මගේ පියානෝ, මෙතන තියෙනවා ඉන්ට්‍රෝ දෙක සහ උට්‍රෝ එක. يعني මෙතන මෙතන තියෙනවා මේ බේස් පැටර්න් දෙක. මේ කියන්නේ මෙතන තමයි මගේ මේ බේස් පියානෝ ලේ දෙක මේක. ඊට පස්සේ මෙතන තියෙනවා ලෝ ලෝ නෝට්ස්. මෙතන ලේයර්ස් දෙකක් තියෙනවා. හරිද? يعني මේක මේක ඇවිල්ලා ෆස්ට් ස්කේල් වගේ ගහපු දඩම මේ ලෝ නෝට්ස් යන ලේ එකක් මේක. මේක නෝමල්. හරිද? ඒ තමයි මගේ පියානෝ සෙට් එක. මෙතන පල්ලෙහා ටික පස්සේ කතා කරමු. හරි. මෙතන මම පියානෝස් වල පුළුවන් තරම් මේකේ ඔරිජිනල් තියෙන ඩයිනමික් ටික එහෙම තියන්න ට්‍රයි කළා. හරිද? දැන් මේ මේ ඔයාලා බැලුවොත් මේ දාලා තියෙන Q3 එක දාලා තිනවා. දැන් මේ ලෝ එන්ඩ් එක වැඩක් නැහැ. කපල කපල ගැන ෂෙල්ෆ් එකක් දාලා අඩු කරලා තිනවා. මේ අනවශ්‍ය තේල් මේ චූටි චූටි මේ මේවා ටිකක් කරලා තියෙනවා. CLA 3A එකෙන් මේ චූටි කම්ප්‍රෙෂන් එකක් ඇවිදිතයි. පොඩි කම්ප්‍රෙෂන් එකක් කරලා තියෙන්නේ. මේක පුළුවන් තරම් මම ඩයිනමික් හැම එකක්ම වගේ තියාගන්න තමයි ට්‍රයි කරන්නේ. හරිද? මේ 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 දෙක චූට්ටක් පෑන් කරලා තියෙනවා. පියානෝ 1 එකයි 2 එකයි දෙකම මේ ඉන්ට්‍රෝ කැලි දෙකක්. හරිද? ඒකෙත් මේ චුට්ටයි ඔය Q3 එකෙත් මේ ඒ ඒක මේ දෙකයි තියෙන්නේ. හරි. මෙතන මේ 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 මෙතන සෙන්ඩ් එකක් දාලා තියෙනවා. හරිද? මේ සෙන්ඩ් එක දැනට මෙතන මේ මෙතන මොනවත් යන්නේ. හරිද? ඒක මම දාලා තියෙන්නේ ට්‍රැක් එක ඉවර වෙද්දි. මේ තියෙන පොට් එක මම ට්‍රැක් එක ඉවර වෙද්දි තමයි මේ සෙන්ඩ් එක ඕපන් වෙන්නේ. ඒ කියන්නේ සෙන්ඩ් එකෙන් යන්නේ. හරිද? දැන් මම මේ ගත්තොත් එහෙම තියෙන්නේ. අන්න අන්නේ අර අර ඇට්මොස්ෆියර් සද්දේ, අර රිවර්බ් එකේම සද්දේ. ඒකේ පට්ට ලස්සනයි. මෙහෙම ඔටෝමේට් කරලා ගත්තා. මම ඒකට තමයි ඔක දාලා තියෙන්නේ. හරිද? එතන එහෙම දාලා තියෙන්නේ මම. ඊට පස්සේ මෙතන මගේ අනිත් බේසික් පියානෝ පැටර්න් දෙක. පළවෙනි එකේ EQ එකක් කරලා තියෙනවා. එච්චරයි. කිසිම ඩයිනමික් කල්ලල නැහැ ඒකේ. පස්සේ අනිත් එකේ මේකේ EQ එකක් තියෙනවා. අපරාධේ මට මේක තනියකින් කරගන්න තිබ්බා. මේක දාලා මේ දෙකම කරගන්න තිබ්බා. අපරාධේ මේ ප්ලගින් දෙකක් දාලා තියෙන්නේ. ඒකත් මන් දැන් දැක්කේ. කමන්නේ නිකන් තියෙන ස්ලොට් එකනේ. නෑ නෑ, අපරාධේ මට මේ තනියකින් කරගන්න තිබ්බ වැඩේ මේ. දැන් මේ මෙතන මේක මට මෙන්න මෙතනින් හොක් කරලා මෙතන මේ එකක් ඕංගම දාලා ඕංගොන්නම එකක් ගන්න තිබ්බනේ. අපරාධයක කමන්නේ. ඊට පස්සේ රීලේ එක දාලා තිනවා. රීලේ එක චුට්ටයි මේ බින්දිත්තක් පොඩ්ඩක් වයිට් කරලා තිනවා. මෙතන මේක මේ මේක මේ මේ ලේ එක. ඊට පස්සේ ලෝ ලේ එක. ලෝ එකේ මේ හයි එක කපලා තිනවා. වැඩක් නැහැනේ මෙතන. මේ කියන්නේ මේ පියානෝ එක නැචරල්ම පියානෝ සද්දේ. එතකොට ස්ට්‍රේ මොනවද නොයිස් එනවා. දැන් පියානෝ වල අර කීස් වදින සද්ද නම් මනම් නොයිස් ඔක්කොම ටික මේ සින්දුවේ තියෙනවා. ඔයාලා ඇහුවොත් එහෙම ඔක්කොම එනවා. එතකොට දැන් මේ 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 ලෝ එන්ඩ් එකේ තියෙන මේ ලෝ නෝට්ස් වල සද්දත් ඇහුනෙන් පස්සේ පට්ට නොයිස් එකක් ඇඩ් වෙනවනේ. එහෙනම් කපලා තියෙන්නේ මේවා. මේක කපලා එච්චරයි. වෙන මොකුත් ඩයිනමික් කරලා නැහැ. මේකේ පොඩ්ඩක් ඩයිනමික් හදලා තිනවා. මේ චුට්ටයි ඇබින් දෙතයි. ඒ පේනවනේ. ඊපස්සේ ඒක චුට්ටම් මෙහෙන් මේ අවශ්‍ය දිර මම මේව කරලා තිනවා. මෙතනින් මේ ලෝ එක පොඩ්ඩක් කැපුවා. මොකද මේ කියන්නේ හෙනම ලෝ ලෝ යන මේ නෝට්ස්. එතකොට අප්‍රයිට් බේස් එකත් එක්ක කෙල වෙනවා මේ ටික. හරිද? එහෙනම් හදලා තියෙන චුට්ටක්. ඊට පස්සේ ඒ සෙට් එකම මම යවලා තියෙන්නේ ඒ පියානෝ සෙට් එක. මෙන්න මෙතන මේ පියානෝ කියන ඔක්සිලරි ඉන්පුට් එකට. හරිද? ඒකෙන් මම ප්‍රොසෙස් කළා අර ඔක්කොම ටික එකපාර. දැන් ඒ කියන්නේ මේ පියානෝ එකල තනි ඉන්ස්ට්‍රුමන්ට් එකක් දෙන්න යන්න ඕනේ. ඒ හින්දා ඔක්කොටම එකපාර දෙන්න ඕන ට්‍රීට්මන්ට් එක මෙතනින් කරලා තියෙන්නේ. දැන් අතනින් මම මේ ටික කරන්න ගියා නම් මේක ප්‍රායෝගික නෑ. එකක් ඇවිල්ලා බොරුවට CPU එක යනවා සහ ස්ලොට්ස් ඔක්කොම පිරෙනවා. අනිත් එක ඇවිල්ලා දැන් මම දැන් මෙහෙම දැන් ට්‍රැක්ස් දෙකක් තිබ්බ කියන්නකෝ. හරිද? මේක අප් වෙද්දී දැන් කියන්නේ මෙහෙම තිබිලා මේක ඩවුන් මේක දැන් ඒ නැචරලි නැචරලි මේකේ සද්දේ අඩු වෙනවත් එක්ක මේක සද්දේ වැඩි වෙනවා කියලා හිතන ලෝඩ් පොයින්ට් එකක් යන්නේ කියන්නකෝ. එතකොට මම ওই දෙකට වෙන වෙන කම්ප්‍රෙසර්ස් දෙකක් දාලා කළොතින් එන්නේ මෙයා වැඩි වෙද්දී මෙයාව අඩු කර ගන්නවා. නමුත් මෙයාට බලපෑමක් වෙන්නේ නැහැ. දැන් මම ගෙන එකම සෙටින් එක දාලා තිබ්බනම් දැන් එහෙම දාලා තිබ්බනම් දැන් මෙහෙම තියෙන ෆයිල් එක දැන් මෙහෙම යද්දී කම්ප්‍රෙසර් එක දැම්මට පස්සේ එන්නේ මෙහෙම තියෙනක මෙච්චරයි යන්නේ. කොහොම වෙලාවන තියෙන්නේ? දැන් මේක මේක හෙල්ලෙන්නේ නැහැ. මේ ඔච්චර ගියා ඔක හෙල්ලෙන්නේ නැහැ ඔහොමයි. හරි? දැන් මම දෙකටම
මේ වගේ හො ක්සල ින්පුට් ඇදදාල මෙන්න මෙහම කම්ප්‍රස එකක් දැමට පස්ස වෙන්නේ ද මෙහෙම තිබිලා මෙහෙම යද්දි දෙකම යන්නේ මේක යනවත් එක මේකත් යනවා දෙකම එකක්නේ දෙකම තනි ෆයිල් එකක්නේ ඒකට මෙතන යද්දි හරිද ඒක නිසා සිංගල් සිංගල් ෆයිල් වලට කම්ප්‍රස එකක් දා හෝ ඕනම් ප්ලගින් එකක් දාන එකයි ඒ ඔක්කොම ටික ඔක්සල ඉන්පුට් එකකට බස් එකකින් ගෙනල්ලා දාන එකයි එල දෙකක් හරි දැන් මම මෙතන මේ කරලා තියෙන හිම සින්න හරි පියානෝ සෙට් එකම මේ විදිහට හදලා තියෙනවා පොඩ්ඩක් හරි EQ එකක් දාලා තියෙනවා ඊට පස්සේ අයත් පර පැච් එකක් දාලා තියෙන්නේ 4000G දාලා තියෙන්නේ කම්ප්‍රෙසර් නම මේකෙන් චුට්ටක් මට මතක හරියට දශමයක් පට්ට දශමයක් කම්ප්‍රෙස් කරනවා EQ පොඩ්ඩක් මේ චූට්ටක් වල්ලර නෑ මේ වල්ලල මොකුද නෑ මෙන්න මේක චූට්ටක් මේ චූට්ටක් හදලා දිනා එච්චරයි මෙන්න මොකුද නෑ Q3 එකක් දාලා මෙතන මේ දෙකම ඩයිනමික් EQ දෙක මේ ඩයිනමිකලි අඩු කරලා තියෙන මේ දෙක එකනේ හරිද නෝමල් EQ නෙමෙයි ඩයිනමික් EQ එකක් ඈ ඊට පස්සේ රීලේ එකක් දාලා පොඩ්ඩක් පොඩ්ඩක් වයිට් කළා ඊට පස්සේ ඒ ටික සෙන්ඩ් කළා රිවර්බ් අවුට් තුනකට ඔන්න තියෙනවා හරි ඒකනේ රිවර්බ් අවුට් තුනකට වෙනම යනවා හරි ඊට පස්සේ මගේ පියානෝ ලෙක්ස් තුන හරි මේ තියෙන මගේ පියානෝ ලෙක්ස් තුන මේ තියෙන ලෙෆ්ට් එක මේ සෙන්ටර් එක මේ රයිට් එක හරිද ලෙෆ්ට් එකේ පොඩි සින්ටයක් යන්න සෙන්ට එක එකමකයි තියෙන මේ මෙතන මේ අර යන්න එතන මේ පෑන් වල ඔටෝමේෂන් එකක් කරලා තියෙන මේ ලෙෆ්ට් එකේ ඉඳලා රයිට් එකට යනවා යන්න හරිද ඒක දාලා තියෙන මෙන්න මෙතන අන්න එතන තමයි ඒ දාලා තියෙන්නේ හරිද ඊට පස්සේ මෙතන තියෙන මගේ රයිට් එක ආදරේ දුන් හරිද ඒ පොඩි සීන් ටිකක් තියෙන පොඩි පොඩි බිට් ටිකක් තියෙන හරිද තර මේකේ ලෙෆ්ට් එකේ EQ එකක් තියෙනවා එච්චරයි සෙන්ටර් එකේ EQ එකක් තියෙනවා SSL EQ එක දාලා තියෙනවා පොඩ්ඩක් බූස්ට් කරන්න ඒක නේද ඒක එක තැනනේ වදින්නේ ඒක නේද ලස්සනට යන්න ඕනේ ගිරිගිරි ගාලා පොඩි ක්‍රෙසෙන්ඩෝ එකක් වගේනේ හරිද ඒක පොඩ්ඩක් ලස්සන වෙනවා චුට්ට බූස්ට් කරලා දිනවා තනින් දැන පොඩ්ඩක් C1 කම්ප එක දාලා පොඩ්ඩක් ඒ ටික කම්ප්‍රස් කළා මොකද ඒ කීස් එක ඒක වලට වදින්නේ ඒ හින්දා චුට්ටක් මේ ඒ ටික චුට්ටක් හදලා තියෙනවා පොඩ්ඩක් කන්ට්‍රෝල් එක ගන්න හරිද ඊට පස්සේ ඒ සෙන්ටර් එක යවලා තියෙනවා ඒක මේ මොකද්ද මේ සෙන්ටර් පියානෝ එක සෙන්ටර් පියානෝ එක යවලා තියෙනවා ඉෆෙක්ට් channel දෙකකට හරිද රයිට් channel එක මෙතන මේ පෑන් කරලා තියෙන මේ ඕන්න පෑන් තුන රයිට් channel එකත් EQ එකක් දාලා තියෙනවා එච්චරයි හරිද ඊට පස්සේ මේ තුනම යනවා මෙන්න මෙතනට හරිද ඒක වෙන මොකුත් කළා නෑ ඩයිනමික්ස් වලට වෙන මත ගහලා නෑ ඩයිනමික්ස් ඔක්කොම තියෙන නැචරල්ම ඩයිනමික් ටික තියෙන්නේ මෙතන රීලේ එකක් තියෙනවා රීලේ එකෙන් පොඩ්ඩක් වයිට් කළා සෙන්ඩ් එකක් දාලා තියෙනවා ඉෆෙක්ට් channel දෙකකට හරිද ඊට පස්සේ මගේ ග්ලෝගන් ස්පීල් දෙක හරි ග්ලෝගන් ස්පීල් දෙක පෑන් කරලා තියෙනවා කිසිම ප්‍රොසෙසින් එක ප්‍රොසෙස් එකක් කරලා නැහැ මෙතනදී හරිද ග්ලෝගන් ස්පීල් දෙක කෙලින්ම මෙතනින් සටස් ගාලා යන්නේ මෙතන මේ තියෙන කො ආ මෙතන ග්ලෝගන් ස්පීල් ලෝගන් ස්පීල් එකට යනවා හරිද ග්ලෝගන් ස්පීල් එක චුට්ට නිකන් හමු තියෙනවා කොහෙන්ද ආ මෙතන තියෙනවා අන්න හරි දැම්ම ග්ලෝගන් ස්පිල් එකත් මේ වලට වේ නැති මේ අන්න මේ කලිප් ගෙන්න්නලින් මේ මේ හදලා තියෙන්නේ අඩු දැන් වැඩි කරලා වැඩි දැන් අඩු කරන ඒ සෙට් එක මං කරනවා කොහොමත් හරිද කොට මං ග්ලෝගන් ස්පීල් දෙකේ මෙතන කිසිම මම ඒ තියෙන චැනල් දෙකට මම මොනවත් ට්‍රැක්ස් දෙකට මොනවත්ම ප්‍රොසෙසින් කරලා නැහැ ෆේඩ්ස් විතරයි ෆේඩ් සහ පෑන් සෝරි ෆේඩ්ස් නෙමෙයි ෆේඩර්ස් දෙකෙන්
අවට්පුට් එක හැදුවා සහමතරින් පෑන් කරලා තියෙනවා එච්චරයි කරලා තියෙන්නේ හරිද ඔක්කොම ප්‍රොසෙස් ටික කරලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ ඇක්සලරේටින් ඉන්පුට් එක ඒක එකක් දාලා තිනවා මේ ඔක්කොම කපලා දාලා තිනවා ග්ලෝකන් ස්පිල් එක වැඩක් නැහැ මේ ලෝ එක කපලා දාලා තියෙන මේ මේ පට රම්බල් එකක් නෝ නැත්තම් අර ග්ලෝකන් ස්පිල් එක අර යකඩ සද්ද එනවා පොඩියට කපලා තියෙන්නේ චුට්ට උස්සලා ඊට පස්සේ MV2 දාලා තිනවා හරි මේ MV2 ඇවිල්ලා සාමාන්‍ය කම්ප්‍රෙසර් එකක් නෙවෙයි මේකට කියන්නේ ලෝ ලෙවල් කම්ප්‍රෙසර් එකක් කියලා. එහෙම නැත්නම් අපි කියන කම්ප්‍රෙසර් එකේ අනිත් පැත්තට මේක වැඩ කරන්නේ. දැන් සාමාන්‍ය කම්ප්‍රෙසර් එකකින් වෙන්නේ වැඩියෙන් යන සද්දේ මේ මේකට ත්‍රෙෂෝල්ඩ් එක පැනලා යද්දි මෙයා කරන්නේ අඩු කරගන්නකනේ. කම්ප්‍රෙසර් එකෙන් වෙන්නේ මෙහෙන් පැනලා යද්දි මේක අඩු කරගන්නවා යම්කිසි ප්‍රමාණයකට රේෂෝ එකට අදාළව. දැන් මේ මේ MV2 වගේ ලෝ ලෙවල් කම්ප්‍රෙසර් එකකින් වෙන්නේ ඒක අනිත් පැත්ත. මෙයා කරන්නේ සද්දේ අඩු කැලරි ටික සද්දේ කොහොමද සද්දේ අඩු කැලරි ටික ත්‍රෙෂෝල්ඩ් එකෙන් පල්ලේ යද්දි කරපස්සේ වැඩි කරගන්නවා. මෙයා ඒක කරන්නේ. හරි. දැන් මේ MV2 එකේ මේ මේ පැත්තේ මේ තියෙන මේ ලෝ ලෙවල් එක මේකෙන් වෙන්නේ සද්ද වැඩි කරගන්න එක. හයි ලෙවල් එකේ නෝමල් කම්ප්‍රෙසර් එකක් සද්ද අඩු කරගන්නවා. හරිද? දැන් මෙතනත් මම මේ දෙකම පොඩ්ඩයි මේ කරලා තියෙනවා. සද්ද වැඩි කැල ටික අඩු වෙනවා. අඩු කැල ටික වැඩි වෙනවා. ඒක එහෙ දින තමයි මේ MV2 එක දාලා තියෙන්නේ. හරිද? මෙතන දාලා තිනවා රීලේ එක චුට්ටක් මේ පොඩ්ඩක් වයිඩ් එකක් දෙන්න. C1 කම්ප් එක දීලා පොඩ්ඩක් කම්ප්‍රෙස් කරලා තිනවා ආයේ. හරිද? ඒ කියන්නේ මෙතන මේ MV2 එකේ මෙතන මේකෙන් වෙන්නේ අර ග්ලෝකන් ස්පිල් එකේ ටංගල වදින සමහර තැන් තියෙනවා වැඩියෙන්. ඒ ටික චුට්ටක් අඩු කරගෙන තමයි මෙතනින් මේක තියෙන්නේ. ඊට පස්සේ C1 කම්ප් එකෙන් තමයි ගානට ස්මූත් එකේ ඔක්කොම සෙට් එක ගානට කම්ප්‍රෙස් කරලා ගන්නෙ. ඊට පස්සේ සෙන් 3ක් දාලා දිනවා ටිකක් වැඩියෙනුත් එක්ක තියෙන මොකද ග්ලෝකන් ස්පිල් එකක්නේ. පොඩි ඩ්‍රීමි වයිබ් එකක් මට ගන්න ඕන වුණා මේකේ. ඕකට මම දාද්දිත් මම රිවර්බ් එකක් දැම්ම ටිකක් ලොකුවට මේ මාර ලස්සනට එනවා ඒක එතකොට. හරි ඊට පස්සේ තියෙන්නේ මගේ ස්ට්‍රිං සෙට් එක. හරිද? මෙතන තියෙනවා session strings. මං ගාව session strings එක ගැහුවේ මම layer එකක් විදියට කියලා fill වෙන්න. හරිද? දැන් මම session strings පැත්ත ගියොතින් එහම මේ තියෙන්නේ. ඊළඟට වෙනවනේ සද්දේ වහ වෙන අඩුයි EQ එම පේනවනේ වෙනට කපලා කොටලා වෙන මේ මේ හිමීට වෙන දැන් මේ අනිත් ඒවාට සාපේක්ෂව දැන් මම මේ ඔක්කොම ටික දැම්මොතින් එහෙම ඒ කියන්නේ මේ මේ ස්ට්‍රින් සෙට් එකම දැම්මු දෙන් උන් අහන්නකෝ. ආනද චූටියට ෆිල් වෙන විතරයි මේක දාලා තියෙන්නේ සෙෂන් ස්ට්‍රින්ග්ස් එක. අර අර මේ තියෙන මේ මොනවද ක්වාඩට් එකේ අඩුව චුට්ටක් කියන්න නේ. හරිද? එතකොට මම සෙෂන් ස්ට්‍රින්ග්ස් එකට EQ එකක් කරලා තිනවා මේ. හරිද? EQ එක කරලා මේක යන්නේ ඩීවර්බ් එකකටයි මෙතන තව එක රිවර්බ් එකක් තියෙනවා. ඔය රිවර්බ් දෙකට තමයි මේක සෙන්ඩ් වෙන්නේ. කිසිම ඩයිනමිකලි කිසිම ඩයිනමික් හදලා නැහැ. මේක කෙලින්ම යන්නේ මික්ස් බස් එකට. මේක වෙනම ඔක්සිලරි ඉන්පුට් වලට යන්නේ නැහැ, වැඩක් නැහැ. එහෙනම් මොනවටවත් නැහැ මේක මේ මේ පේන මේ ෆේඩර්ස් මේ ෆේඩර් එක පට්ටපල්ලෙහා. හරිද? ඊට පස්සේ චෙලෝ එකයි මේ තිනුමයි ක්වාඩට් එක. චෙලෝ එක. චෙලෝ එක තමයි චෙලෝ එක තමයි මම මෙතන හිම යන්නේ ඉතින්. ඩයිනමික් එහෙම ඉතින් සුපිරියටම තියෙනවා ඒවේ. ගැන් මම අල්ලන්න යන්නෙම නැති තරම් ඉතියෝවා. මේ තියෙන්නේ දාලා තියෙනවා 4000G පැච් වර්ක් කරහා. G එක දාලා තියෙන මෙතන මේ මෙතන ෆිල්ටර්ස් යූස් කරලා තියෙනවා. මෙතන චුට්ටක් මෙතන කම්ප්‍රස් වෙනවා මට මතක හරියට. මේ දැක්කද? ඔය ඇබීන්දිත්තයි චුට්ටයි දැනෙන්නෙම නැති ගන්නට කම්ප්‍රස් වෙන්නේ. ඊට පස්සේ මෙතන EQ එකක් කළා තියෙනවා මේ. EQ එක. හරි ඒ ටික තමයි වෙලා තියෙන්නේ එතන. ඊට පස්සේ Q3 එක දාලා ඩයිනමික් EQ දෙකක් දාලා තියෙනවා මෙතන. හරිද මේ? පාට් මෙතන කපලම තියෙනවා මේ මේක ෆ්‍රීකවෙන්සි එකක් වෙනට අඩු කරලා තියෙනවා. කපල නෙමෙයි අඩු කරලා තියෙනවා. මෙතනත් එහෙමයි. ඊට පස්සේ මෙහෙම මේ ටික මේ මේ පාස් කරලා තියෙන්නේ මොකද හේතුව මේ මේ හරිය යනවා මේක අප්‍රයිට් බේස් එක. දෙක ක්ලෑෂ් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒක කෙලින්ම යනවා මගේ ක්වාඩට් බස් එකට මේ සෝරි මේ ඔක්සිලරි ඉන්පුට් එකට. දැන් මේ චෙලෝ එකයි මෙතන තමයි ක්වාඩට් එකක් යන්නේ. හරිද? මම මෙතන පෑනින් ටික කරලා තියෙන්නේ චෙලෝ එක චුට්ටක් ලෙෆ්ට් එකෙන්. හරිද? වියෝලා එක පොඩ්ඩක් රයිට් එකෙන්.
වයලින් දෙක දෙපැත්තේ එකත් ෆුල්ම නෙමේ මේ වල් වලතේ මේ පෑනින් මේ දෙක චුට්ටයි මේ දෙක මේ මැද්දට වගේ වෙන්න තියෙන එහෙම හරිද. ඊට පස්සේ මගේ වියෝලා එක වියෝලා වියෝලා හරිද. වියෝලා එකෙත් කරලා තියෙන්නේ මෙතන මම දාලා තිනවා පැච්වර්ක්. ඊට පස්සේ ඒකෙන් දාලා තිනේ 9000J උපිරි චැනල් ස්ට්‍රිප් එකක් ඕක 9000J දාලා තියෙන්නේ. පොඩ්ඩ මෙතන ෆිල්ටර් කරලා තිනවා. මෙතන කම්ප්‍රස් වෙන්නේ නැහැ මට මතක හරි කම්ප්‍රස් වෙන්නේ නැහැ. ඊට පස්සේ EQ පොඩ්ඩක් කරලා තිනවා මෙතන මේ EQ චුට්ටක් කරලා තිනවා. ඔය ටික තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ Q3 එක දාලා මේ මෙතන ඩයිනමික් EQ එකක් කරලා තිනවා. ඒ එතන චුට්ටක් ඒ කියන්නේ පොඩ්ඩක් වැඩි ඇති. ඒ හින්දා පොඩ්ඩක් කපල මේ කියන්නේ ඩයිනමික් EQ එකක් දාලා තිනවා. හරිද? මේකත් යන්නේ මගේ ඔක්සිලරි ඉන්පුට් එකට. ඊපස්සේ වයලින් දෙක. දැන් වයලින් දෙක ගත්තාම මේ තියෙන්නේ. ඇතු හම තමයි මේ වයිලින්න ගැන්නේ පොට්ටම ඩයිනමික් ඉතින් ඒවා ඇද දැම් මේකෙත් පැච්චක් දාලා තියෙනවා 9000J පොඩිපොඩි කියටිකක් කරලා තියෙනවා ඔටික තමයි කරලා තියන්නේ ඇද එකන්නේ වේ ලොකු දේවල් නෙමේ කරලා තින පොඩිපුඩි දේවල් මෙතන මල්ටි බන්ඩයක් දාලා තිනවා මේ හරි ගැන වැඩි නැත්ත මේ වයිලින් දෙකම මෙහෙන් ගදුනට පස්සේ වෝකල් එකත් එක මේ හරි වැදෙද්දි මාස්ක් වෙනවා එඳ චුට්ටක් මෙතන මේ කන්ට්‍රෝල් කරලා තියෙනවා. දැන් Q3 එකක් දාලා මේ චුට්ට මෙතන ඩයිනමික් EQ එකක්. හරිද? ඒ වගේ. එච්චරයි. අනිත් වයලින් එක ඔකතම වයලින් එක පස්සේ වයලින් එක ඒකෙත් තර වගේම තමයි පැච්වක් දාලා තියෙනවා. එකන මේ සෙට් එකෙම එකම වගේ යන්නේ එකන මේ සෙට් එකම ඉතින් ස්ට්‍රීම් සෙට් එකනේ ඒ නිසා එකම වගේ තමයි මම මෙතන යුස් කරලා තියෙන ප්ලගින් සෙට් එකත් ට්‍රීක් කරලා තියෙන වෙන වෙනම හරිද මේ පොඩි පොඩි සෙට් එකක් කරලා තියෙනවා මේ ඩයිනමික් නෑ ඩයිනමික් මොනවත් එන්නේ ඊට පස්සේ ප්‍රෝ MB එකෙන් මේ මේක රේන්ජ් එකත් අඩු කරලා තියෙනවා පොඩ්ඩක් මෙතන මේ දෙකෙන් මේක කරලා තියෙන හේතුව ඇවිල්ලා ඔය දැන් මේ දෙක ගත්ත උනත් මේ දෙක මේ වෙනසක් තියෙනවා ඔය එකම එක කොපි කරලා දාලා නෙමෙයි වෙනසක් තියෙනවා මේ වෝකල් එකකට පොඩ්ඩක් ඉඩ දෙන්න තමයි එතන ඒක කරලා තියෙන්නේ ඊට පස්සේ මෙතන දාලා දෙනවා තව ප්‍රෝ MB එකක් ඇයි ඒ දෙකම එකෙන් කරන්න තිබ්බනේ පිස්සු බම් මටත් එකෙන් කරගන්න තිබ්බ එක කමන්නේ හරි ඊට පස්සේ මගේ බැකින් වෝකල් සෙට් එක මේ තියෙන්නේ ඔන්න තියෙනවා මගේ බැකින් වෝකල් සෙට් එක. හරිද? බැකින් වෝකල් වල පේනවද මේ? කිසිම දෙයක් හදලා නැහැ. කිසිම දෙයක් කළා නැහැ. පෑනින්ට් එකයි ෆේඩස්ට් එකයි විතරයි. බැකින් වෝකල් ටික චුට්ටක් අහලා බලමු අපි. ස්ලස්සනයි හරි බැකින් වෝකල් ටික මම රෙකෝඩ් කළේ
එකන මේක ඔක්කොම රෙකෝඩිං කලේ ම C214 එක ඒජ C214 එක පට්ටමයික කරද එකන මගේ ෆේවරිට් C214 එකෙන් කළේ C214 එක තොරම මයික මෙහම තියල් දැ මෙහෙමනම් මයිකම මයික මෙහම තියලා ඉට පස්සේ මෙහෙම ලංවෙලා කේපයක් රකොටන නාසාහිර අර ලෝ එකෙන් කියනවා ඉට පස්සේ තව අන්න අරහිටතරය ගිහිල්ල මකන පොඩි හාමනියෙක් වගේ අරහෙ ආය අරහෙ පස පසම මෙහට කියල්ල ඕ ෆක්සිස් එකෙන් කියනවා ඔහොම ොහොම එකක විදිට එකක තැන්වලින් එකක මේ මොනවද මේ වෝකල් ටයිපලින් එකන්නේ එකක වෝකල් රෙන්ජලින් මංකින සොප්‍රානෝවල්ට අන්න බලනවා ඇල්ටෝවලින් කියනවා එකකෙන් බැරිටෝන්ලින් යනවා එහෙම ආමනායිස් කරනවා නැත්තං මේ වෝකල්ලක මෙහෙමම වෙනම එකන නේසල්ට ඕන්න එක නස්කල මෙහෙම ද මෙහම සෝ නාමට සාමාන්‍යකවති හෙමනික වේදනා සයුරක කඳුළුරලගැලුවා අන්නේ මහමනියක් කෙනනේ ඕකම් මට පුළුවන් පුටන් නහය පොඩක් වේදනා සයුරක කඳුළුරලගැලුවා එකනට හේතුව වෙල්ලා දැඟරර මිනිස්සු හැමෝගම එකම ටෝන්න කෙනමෙන බොයිස්වල තියෙන්නේ ඇද ඒ ටෝන්ටික විදත් ම හම කවඩ් එක වගේ සේසකෙන්න්න දැම එක හද දාලා තියන බැකින් ෝකට ඇතම කවඩ්ක් ගන්න හර ඇතකට ටයිමිං හදල නෑ ටයිමිං එක ඒ තියන එක ටයිමින් තියන්නේ මිනිස්ස හමෝටම එකට සිංක්‍රනයිස්ල සිංක්‍රන් බෑන ඇතකොට පිච්ටික සාමාන්‍ය රර කැතටික හැදවා අනිත්ත මොනොත් අල්ල නෑ හර ඒකන් හේතුව හැමෝටම එකම වගේ පිච් හරට සිංකරන්න බෑන කවඩ් එක මිනිසුන් හෙමරන්න බෑන නිසා ඒ විදිරදම එක හදලා තියෙන්නේ හරද එතකොට පෑන් කරලා තියනම එක එක විදිර පෑන් කරලා තින මේ සෝලෝ කළ ගතොත් හෙම අසායුරක කදුළුරල නැලුවා වේදනාසයුරක කොඳුළුරල ගැලුවා ඔය වකි දෙව සෙට් එක වයි පස මාර් ලස්සනයි හරිද මං මෙතන මෙවා ප්‍රොසෙස් කල නෑ හේතුව මේටික ඉන්ඩීජුවල් ප්‍රසෙස් කරන්න ඩුන්නෑ මොකද මේක දැනටමත් මා රෙකෝඩ් කරලා තියෙද්දි රූම් ඇම්බියන්සකත් තියෙනවා මං මෙතන ස්ටඩි එකතුල රෙකෝඩ් කරද්දි මයික් එක මෙහෙම තියලා මම අඩි පහහායක් අන්නරහිඳලා කෑගහල සිංකලා කියන්නේ ඒ වෙද්දි මේක තින රිෆලක්ෂන් සෙට් එකයි ඔක්කොමත් මේකට කැප්ච කල ඉවරයි හරිද ලංවෙලා කියද පොක්සිමිට ෆෙක්ට එකත් අරගෙන ඉවරයි හරිද ඕෆක්ෙස් ඇද ඒවත් අල්ල ලිවරේ හැම එක මල්ල ලිවරයි එතර මට ඒ වෙන හදන්න ඕනෑ ඩයිනමිකෙන් මං හදන්න එන්න මොකද මේක ක්‍රෞඩ්ඩයක් හරිද ඒහින්ද වෙන වෙනම හදන්න දෙයක් නෑ මේ ඔක්කොමටික අරගෙන ම ගිය ඔක්සලරම් පුට් එක තින බැකම් ෝ කල්ල හරද එතන ප්‍රසෙස් කරලා තියන්න තැන දාලා තියෙනවා මෙන්න 4000 ඊක දාලා තියෙනවා දැන කම්ප්‍රස් නෝක සාමාන්‍ය හරද දස මෙතන ඒකටික් කරලා තිෙන බ්ලාබ්ල එක එක කරලා තියෙනවා හරද දස සියලටුව එකෙන් මේක සුපිට කම්ප්‍රස් නෝටික එකන්න මේ ක්‍රෞඩ් එකගෙනන්න ර මෙමගක්හරි රූමයක් තුළ කට්ටික් ෑග දිය සද්ද ඔක්කොමටික අපිට කනට නැජුර ලියෝක හෙන්නේ කම්ප්‍රෙස් වෙලා තම යෝක හරිටම ගත්තොත් එකන්නේ එක එක්කෙන කෑගත් දිය සද්ද එකින් එක මාස් කලා මාස් කලා නම්මනංගර ඒ ෆ්‍රීකන්සිස් එහම වෙලා පිට නිකම් කම්ප්‍රෙස් එච්ච සදධ්‍යතම ඇතම නික හැරද කිවතරිය එකත් දාලා තිනවා පොඩ්ඩක් සාමාන්‍ය හදාගන්න ප්‍රීලේකකින් මේ පට්ට වයිට් කරලා තියෙනවා ක්‍රෞඩ්යන්නේ එටස විින්ටේ චෝබයක් දාලා තිනවා දාලා මේක ඒගන්න හේතුව රූමයක් ඇතුළෙන මේක ඇතකොට රූම එක සෙන්සෙක් ගන්න ඔක්කොට මං මෙතන දාලා තිනවා රිවබ් එක සෙන්ස් දෙකත් දාලා තියනවා ඔන්න සෙන්ස් දෙක ඇරද ඔක තමයි බැකින් බෝකල් එක කරලා තියෙන්නේ හරි ඊට පස්සේ මගේ බ්‍රෙත් එක බ්‍රෙත් එක කියන්න ලොකු දෙයක් නෑ ඔතන බ්‍රෙත්් එක තියෙන මම නෝමල් බ්‍රීත් කරන සවුන්් එකක් ඔතන තියෙන්නේ ගියොත් එහෙම මේ ඔක්කොම ටික බයිපාස් කරලා මයික් එකට මම මේ
හුස්ම ඇද්ද සීන්නයක් තම ඔතන තියෙන්නේ. හරිද? ඔතන කරලා තියෙන්නේ කිවුත්‍රි එකක් දාලා තියෙනවා, මේ අනවශ්‍ය ටික ඔක්කොම කපලා, මේ ඕන ටික ඉස්සලා ඩීබබ් එකක් දාලා තිනවා, මේ මික්ස් එක වෙන වැඩි බැලුවොත් එහෙම දාලා නිකන් අන්න එකද. ඊස්සේ ආයේ Q3 එකක් දාලා තියෙනවා, රිවර්බ් එක උනාට පස්සේ කැපෙන්න දේවල් ටික චුට්ටක්. හරිද? මෙතන ඩීබබ් එකේ මේ මෙතන මේ මේ දෙක තිබ්බට, මේ කට් දෙක තිබ්බට එක එහෙන මේ පිට කන්ට්‍රෝලබල් මදිනේ. Q3 එකක් දාලා තියෙනවා. හරිද? අන්න තවත් හීනි. ඊට පස්සේ රිවර්බ් එකකින් මං යවලා දිනවා සෙන්ඩ් එකකින්. ඒක ප්‍රීෆේඩර් තියෙන්නේ. හරිද? ප්‍රීෆේඩර් කියන්නේ මං දැන් මෙතන මේ බ්‍රෙත් එක කොච්චර අඩු කළත් මේ රිවර්බ් එකට සෙන්ඩ් වෙන මේ මෙතන මේ රිවර්බ් එකෙන් සෙන්ඩ් වෙන ලෙවල් එක මෙතන යුනිටි ගේන් එක තිබ්බා හා සමානයි. ඒ කියන්නේ මම මේක මම බිඳුවටම දැම්මත් මෙයාගේ ලෙවල් එක යනවා. ඒක ඇෆෙක්ට් වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය නෝමල් සෙන්ඩ් එකක් දැම්මේ මේ වගේ නෝමල් සෙන්ඩ් එකක් දාලා තියෙද්දි මේ සෙන්ඩ් එකෙන් යන ලෙවල් එක අපි මෙතන මේ මේන් ෆේඩ් රෙන් කරන මේ වෙනස්කම් වලට මේක මේක යන ලෙවල් එකට බලපානවා. ඒක අපි මෙතන මේ කරන චේන්ජ් එක මෙතන ලෙවල් එකට බලපානවා. ප්‍රීෆේඩ් එකක් දුන්නාට පස්සේ එහෙම බලපන්නේ නෑ. ප්‍රීෆේඩ් එකක් දුන්නාට පස්සේ මෙතන අපි මේ මේන් ෆේඩ් එකේ කරන වෙනස්කම් මේ මෙතනින් යන ලෙවල් වලට බලපන්නේ නෑ. බලපන්නේ අපි මෙතන සෙන්ඩ් කරන මවුන්ට් එක විතරයි. හරිද? අන්න දැන් මේ රිවර්බ් එකම ගොඩක් ඇහෙන මෙතන. මෙයා මේ බ්‍රෙත් එකේ සද්දය අඩුයි, ඒ කියන්නේ ඩ්‍රයි සද්දය අඩුයි, වෙට් එක වැඩි. හරිද? ඩීවර්බ් එකටත් සෙන්ඩ් කරලා තියෙනවා. අන්න ලස්සනයි එක. ඒකත් ඕක මම මේ ඔය බ්‍රෙත් එක වැටුණේ උතන්ට මම වැඩේ කරගෙන යද්දි මගේ ඔළුවේ තිබුණේ නැහැ උතන්ට ඔහම එකක් දානවා කියලා. කොහොම හරි මේ වෝකල් රෙකෝඩින් ගන්න වෙලාවේදී ඕකේ ඔක්කොම වෝකල් ටෙක්ස්ට් එක ගත්ත ප්‍රොජෙක්ට් එක මම තියෙනවා. මම ප්‍රෝ ටූල්ස් එකේ ප්ලේලිස්ට් එකක් ගහලා තියෙන්නේ. හරිද? ප්ලේලිස්ට් එකේ ට්‍රැක්ස් 70 ගානක් ඔක්කොම ටික වෝකල් ටේක්ස් විතරක්. ඒ කියන්නේ වෝකල් ටේක්ස් මං 70 ගානක් රිපීට් දාලා දවස් 3කට රෙකෝඩ් කළා. හරිද? භාගයක් රෙකෝඩ් කළා ප්‍රෝ ටූල්ස් එකේ, ඊතර භාගය Cubase එකේ කරන්න වුණා. මොකද මට මෙතන යූස් කරන්න බැරුණා. මම පොඩ්ඩ එහෙම හිට වෙලා මට Cubase එකේ කරන්න වුණා. Cubase එකේ කළා. ඒ ට්‍රැක් ටිකත් ආයේ මං අර ප්ලේලිස්ට් එකටම ගෙනාවා ප්‍රෝ ටූල්ස් එකේ ප්ලේලිස්ට් එකට. ඔක්කොම තනි ට්‍රැක් එක ඇතුලේ ප්ලේලිස්ට් එක ඇතුලේ වෝකල් ටේක්ස් 70 ගානක් මට එපා වෙලා හිටියේ. අන්තිම දවස වෙද්දී අන්තිම ටේක් ටික වෙද්දී පස්සේ මම ওই සින්දු යද්දී අර නිකන් අර එපා වෙලා වගේ හක් ගාලා ගාලාම දැම්මා. ඔය දාපු එකක් මං ඊට පස්සේ ඔම් ප්ලේබැක් දාලා හද්දී මට ඒක තේරුණා. අම්මට සිරියකෝ මේක ආවෙන් පස්සේ පට්ට ලස්සන දෙනවනේ කියලා. ඊට පස්සේ අංගලේ එහෙම ඒ රෙකෝඩ් එක ගන්න එක පොඩ්ඩක් නවත්තලා ඒක ඇල්ල පොඩ්ඩක් කපලා අරගෙන එහෙම මෙහෙම කරලා තියලා බලුවා. අම්මට හරි සුපිරියට එනවා කියලා තේරුණා. ඊට පස්සේ තමයි මම වෙනම රෙකෝඩ් කළේ බ්‍රෙත් එකක්. හරිද? එදා ඔතන ওই තියෙන බ්‍රෙත් එක ඇවිල්ලා මම හිතලම රෙකෝඩ් කරපු එකක්. නමුත් බ්‍රෙත් එක දාන්න හේතුව ඇවිල්ලා එපා වීමක් ඇත්තටම. එපා වෙලා දාපු හක් එකක්. හරි. ඊට පස්සේ මගේ වෝකල් එක. අන්න වෝකල් එකට එනවා දැන්. හරි. වෝකල් එක ගැන කිව්වොදී දැන් මේ වෝකල් එකට එන කලින් මේ වොලියුම් තියෙනවනේ. මේ තියෙන මේ වොලියුම් මේ ඔටෝමේට් කරලා තියෙන්නේ මට ඕන ඕන විදියට. වොලියුම් අඩු වැඩි කරලා ඒ ෆේඩර්ස් ඔක්කොම ඔටෝමේට් කරලා තියෙන්නේ. හරිද? දැන් මං කියොත් එහෙම මේ මේවත් එහෙමයි. දැන් මේ හැම එකේම මේ වොලියුම් එක මේ ඔටෝමේට් කරලා තියෙන්නේ මට උවමනා විදියට. මේ වොලියුම් එක මට ඕන ඕන විදියටම මේවා හදලා තියෙන්නේ. වැඩි දැන් දිනවා, අඩු දැන් දිනවා මං ඒවා හදලා තියෙනවා. දැන් මම කියොත් ඔක්සලරි වලට කියොත් මේ ඔක්සලරිත් මේ හදලා තියෙන්නේ මේ වොලියුම්ස් හදලා. ඔය ඒ ඔක්කොම හදලා තියෙන්නේ මොකද එම් නැත්නම් සම්මර තැන්වලදී වෝකල් වැඩි, වෝකල් අඩුයි, ස්ට්‍රිංග්ස් වැඩි, ස්ට්‍රිංග්ස් අඩුයි කතන්දර. ඒකෙහිඳ ඒ පැරල් වෝකල් එකත් ඌවමනා තැන්වල විතරයි උස්සලා තියෙන නිතංගල පල්ලෙහා. හරිද? ඇත්තටම ගත්තේ මේ වෝකල් එකම රෙකෝඩ් කළේ ප්‍රෝ ටූල්ස් එකේ. හරිද? ප්‍රෝ ටූල්ස් එකේ රෙකෝඩ් කරලා මට මේක ගෙනියන්න උනා Cubase එකට. මොකද හේතුව මම දැන් මේක පිච් ටික චුට්ටක් එහෙම කියලා හදාගන්න බෑ. හදාගන්න විදියක් නෑ. මොකද ප්‍රෝ ටූල්ස්ලා ඩිෆෝල්ට් දෙනවා දැන් මෙලඩයින් එක. අපි ප්‍රෝ ටූල්ස් ලෙජිට් යූස් කරද්දී යාලා අපිට මෙලඩයින් එසෙන්ෂල් දෙනවා. හරිද? දැන් මගේ මෙලඩයින් එසෙන්ෂල් මේක තියෙනවා. නමුත් මට මේකේ වෝකල් එක හදාගෙන යද්දී මට මෙලඩයින් එසෙන්ෂල් එකේ මට ඕන සමහර ටූල්ස් පොඩි පොඩි ටූල්ස් මට නැහැ මේ මෙලඩයින් එසෙන්ෂල් එක ඇතුලේ.
මගේ ගල් කොපිය තියෙනවා, ගල් කොපිය තමයි මෙලඩයින් ස්ටඩියෝද මොකක් හරි එහෙම එකක් තියෙන්නේ අන්න එක. ඒක තමයි දැන් මට ඕන කරන ටූල්ස් ටික තියෙන්නේ. මට දැන් ඒ ක්‍රැක් එක මෙතනට දාන්න බැහැ, මොකද දැන් මුතින් එහෙම මෙයා අල්ල ගන්නවා ඒක. මෙයාගේ මෙලඩයින් ඩිෆෝල්ට් මෙයාගේ ඇතුලේ තියෙන හින්දා මෙයා අරක රිජෙක්ට් කරලා දානවා. මෙයාගේ තියෙන මෙලඩයින් එසෙන්ෂල් එක තමයි දෙන්නේ. පස්සේ මම ওই ඇතුලේ තියෙන ෆයිල් රීප්ලේස් කරන්න බැලලා එක එක මේ ජිල් මාට් කරන්න බැලුවා, මොක කළත් හරියන්නේ නැහැ, මෙයා දෙන්නේ නැහැ. පස්සේ ඉතින් මං ඒකලා කල්පනා කරා, ඉතින් ඕක ඉතින් වැඩක් නැහැ නේද, ඔතන මට මේ චුට්ටට විතරනේ ඔච්ච නටන්න බෑනේ කියලා මං කළේ ට්‍රැක් එක දැන් වෝකල් එක හරියට හදලා අරගෙන ප්ලේ ලිස්ට් එකෙන් අරගෙන මං දැම්මා කියුබේස් එකට. දාලා කියුබේස් එකේ දැනට අනේ දෙයියන්ගේ පිටෙන් එහෙම උලක් නැහැ, කියුබේස් එක තුලේ ඕන මේ ගල් කොපියක් යූස් කරන්න පුළුවන්. දාලා මෙලඩයින් එකෙන් පිච් චුට්ටක් එහෙම හේ කරලා හදලා ආයෙත් පාරක් මෙතනට ගෙනවා. මේ තින්නේ ගෙනව ෆයිල් එක. හරිද? දැන් ඔය ඒක තමයි තියෙන්නේ. පස්සේ මේ ඔක්කොම අර මේ 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 කැලි බැලි කපලා කොටලා, ඒ කියන්නේ නොයිස් මේ මේ මොනවද හුස්ම ගන්න කැලි නම් මලන් ඒවා ටික කපලා පිරිසිදු කරලා ලස්සන්ට හදලා අරගෙන දැම්මේ තියෙන්නේ. හරිද? එතකොට මේ ක්ලිප් ඉෆෙක්ට්ස් ගැන කතා කරන්න ඕනේ. දැන් මෙතනදී මම ක්ලිප් ඉෆෙක්ට්ස් පාවිච්චි කරා, ක්ලිප් ඉෆෙක්ට්ස් පාවිච්චි කරා මේ මේ ප්‍රෝ ටූල්ස් එකේ දැන් අලුතෙන් තියෙන ෆීචර්ස් එක, ෆීචර් එකක් ඔක පට්ට. මේකේ මම මේ වෝකල් එක හදද්දී ක්ලිප් ඉෆෙක්ට්ස් පාවිච්චි කළා. හරිද? මට දැන් මේක කරපු තැන් මට මතක නැහැ, චූටි චූටි කපපු තැන් වගේක් තියෙනවා, මේ මිලි තප්පර ගාන කෑලි වගේක්. ඒ කියන්නේ අර තයන්න කැදී තක් ගාද්දී සයන්න කියද්දී ඒ වගේ කෑලි වලට මම මේ ක්ලිප් ඉෆෙක්ට්ස් පාවිච්චි කළා. හරිද? මට දැන් තැන් ටික හොයන්න බෑ, හොයන්න ටිකදී වෙලා යනවා. මේ පාවිච්චි කළා. හරිද? මේ ඒක විතරයි මම ක්ලිප් ඉෆෙක්ට්ස් පාවිච්චි කළා, අනිත් එකකවත් දැම්මේ නැහැ. දාන්න උවමනාවක් උන්නේ. ඊට පස්සේ මෙතන වෝකල් එකේ මික්ස් එක පැත්තට ගියෝදී Q3 එක දාලා තියෙනවා. මේ ලෝ එක මෙහෙන් කපලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ මේ චුට්ටක් කපලා තියෙනවා. මේ මොනවත් බූස්ට් කිරලේ මොනවත් නැහැ. මෙතන චුට්ටක් අඩු කරලා තියෙනවා. මොකද මගේ වෝකල් ටෝන් එකක් තනේ එන කැත ටෝන් එකක් තියෙන්නේ නේ, අර නහයෙන් යන ටෝන් එකක් තියෙන්නේ. එහෙනම් චුට්ටක් ඒ අඩු කරලා තියෙනවා. මෙතන මේ ප්‍රෝ එම්බී එක දාලා චුට්ටක් මෙහෙ ඒ විදිහ මෙහෙ අඩු කරේ හේතුව අර ප්‍රේමේ ගලර ලෝ වලට යද්දී මෙහෙ වැඩි. චුට්ට මේ රේන්ජ් එකකින්ද යවලා තියෙනවා පල්ලයට. හරිද? එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මම 9000 J දාලා තියෙනවා. හරිද? දාලා තියෙන කම්ප්‍රෙෂන් වලට විතරයි, කම්ප්‍රෙෂන් සහ ෆිල්ටර් විතරයි. EQ එක ඕෆ් කරලා තියෙන, EQ කරලා නැහැ. හරිද? වෝකල් එකේ තියෙන නැචරල් මේ මයික් එකෙන් ගත්ත සද්දේ මොනවත් බූස්ට් කරලා නැහැ. අනවශ්‍ය දේවල් ටික කපලා විතරයි තියෙන්නේ. මෙතන මේ තව කම්ප්‍රෙසර් එකක් දාලා DBX 160ක් සහ LA2A. මෙතන මම දාලා තියෙන්නේ UAD ලගේ LA2A එක. මෙතන මේ UAD LA2A එක දාන්න හේතුව ඇවිල්ලා CLA2A. දැන් මෙතන මේ පේනවද මේ CLA2A එක ඩීඇක්ටිවේට් කරලා තියෙන්නේ. මම ඒ දෙකම දාලා කම්පයර් කරලා බැලුවා. මෙතන මේ වෝකල් එකට මට CLA2A එකට වැඩිය UAD LA2A එක සෙට් වුණා. මොකද හේතුව මෙයා හාමොනික් සෙට් කරනවා සුපිරියට. පට්ට ලස්සනයි ඒ ටික. මට මේ මේ අර යන මේ මගේ ඔළුවේ තියෙන එක ගන්න මේක පට්ට පර්ෆෙක්ට්. හරිද? ඒකෙන්ද මෙයාව එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ DS එකක් දැම්ම අර සයනු ටික චුට්ටක් කපලා දාන්න. මේ මේ චුට්ටක් අඩු කරලා දාන්න. හරිද? අතන තමයි වෝකල් එක. ඊට පස්සේ මේක යවලා තිනවා පැරලල් එකට. මේ දින පැරලල් වෝකල් එක. අනේ දින පැරලල් වෝකල් එක. ඒක කම්ප්‍රෙස් කරලා තින්න හොඳට C2 එකෙන්. SSL EQ එක මේක අඩු කරලා තිනවා. මේ මේ චුට්ටක් අඩු කළා එච්චරයි. ඔක්සිලරි ඉන්පුට් එක පැත්තෙත් ගිහිල්ලෙමු. මේ තියෙන දැන් මේ මෙතන මේ තියෙන වෝකල් දෙකම වෝකල් ට්‍රැක් දෙකම යනවා මෙතන මේ බොක්ස් කියන ඔක්සිලරි ඉන්පුට් එකට. හරිද? ඒක ඇතුලේදී ප්‍රෝ එම්බී එක දාලා තියෙනවා. EQ1 බෑන්ඩ් එකේ මෙන්න මෙතන අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ වැඩි ඇති එතන. Q3 එකෙන් දෙකෙන් ආවට පස්සේ පොඩ්ඩක් එහෙම එහෙම වෙන හින්දා මේ කපලා තියෙන්නේ. බූස්ට් කරලා නැහැ කොහෙවත්. හරිද? ඊට පස්සේ මෙතන වින්ටේජ් ඩ්‍රයිව් දාලා තියෙනවා SSL. මේ මේකත් මික්ස් එක මේ ඇබින්දිත් තියෙන්නේ. මේ මේ ඔක්කොම මේ ඔටෝ ගේන් දාලා තියෙන්නේ චූට්ටයි මේ ඇබින්දිත් මේ දාලා තියෙන්නේ මොනවද සැචුරේට් වෙන මික්ස් එකත්. හරිද? දැන් මේ වෝකල් එකේ යවලා තියෙනවා සෙන්ස් ගොඩක් යවලා තියෙනවා මේ. සෙන්ස් 3 4 5ක් තියෙනවා. ඒක මේ මෙතනින් තියෙන පහකටම යනවා සෙන්ස් මේ ටික. හරි, වෝකල් එක අපි රෝ චුට්ටක් අහලා බලමු රෝ ෆයිල් එක. හරිද? දැන් මේ ඔක්කොම ඕෆ් කරලා ප්‍රේ ප්‍ර
ප්‍රේමයයිතිය නොලබන පෙම්වතුන් නිහඬවී සිනහදිවෙන්වී දෙහද පාරදමා මතක පිළිපොදි බඳි. මේක තමයි මම C214 එකෙන් ගත්ත රෝ ෆයිල් එක වෝකල් එකේ. හරිද? දැන් එතකොට මම මේ ඔක්කොම ටික එනේබල් කරලා මුලින්ම පෙන්වන්න. ප්‍රේමයයිතිය නොලබන පෙම්වතුන් නිහඬවී දෙහද පාරදමා මතක පිළිපොදි බඳි. හරිද? දැක්කද ලොකු වෙනසක් තියෙනවා එතන. ඒ කියන්නේ මේ 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 පැරලල් වෝකල් එකකින් එහෙම පට්ට ටයිට් කරලා ගන්නවා වෝකල් එක මට ඕන විදියට. පසුපසට ඇදෙන රළ ප්‍රේමයයි සිතුවා වේදනා සයුරක කඳුළු රළ ගැලුවා. ඒ හරිය සුපිරිටම ටයිට් එකේ ඉන්නේ මේ පැරලල් වෝකල් මේ උස්සලා තියෙන්නේ. හරිද? හරි. දැන් මේකේ වෝකල් ඔයාලා බැලුව වෝකල් ඔයාලා බැලුවොත් පෙනෙයි. දැන් මේවා මේ පට්ටම මේ ක්වයට් වෙන පොට් මේ මේවා සොෆ්ට් එක යන්නේ. මේ මේවා පට්ට වැඩි මේ මේ එන යනවනේ. මේවා මේක පාට්ට මෙහෙ මේ මේ ටිකේ මෙන්න සොෆ්ට් එක ගිහිල්ලා මේ මේවට යද්දි මේ එන ලවුඩ් වෙනවනේ ඔය පොයින්ට් එක. හරිද? දැන් ඔය එක පාට් ඔහම ඔය ලවුඩ් වෙලා යද්දි මම මේක මෙහෙම කම්ප්‍රෙසර් එකට දුන්නොතින් ඒක ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒක ඇවිල්ලා ඊට පස්සේ එන මෙස් එකක් උතන. හරිද? ඒකෙන්ද තමයි මම මෙතන මුලින්ම මෙතන මේ මොකක්ද මේ 9000 J එකේ මුලින්ම කම්ප්‍රෙස් කරනවා. හරි? එතන ඒක කම්ප්‍රෙස් වෙන්නේ මේ මේ ලවුඩ්ම පොයින්ට් එක පොඩ්ඩක් මුලින් අඩු කරලා දෙනවා මෙයා. මේ 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 වගේ මේ වැඩිම පොයින්ට් එක අඩු කරලා දෙනවා. ඊට පස්සේ මම යවනවා 160. ඒකේ චූටි කම්ප්‍රෙෂන් එකක් එන්නේ මේ චූට්ටයි. මේ චූට්ටක් කම්ප්‍රෙස් වෙනවා තව චුට්ටක් අඩු වෙඩි වෙන්න. දශමයක් තව පොඩ්ඩක් එහෙම වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ අරකට වැඩිය වැඩියෙන් පොඩ්ඩක් තියෙන ටික එහෙම එහෙ පොඩ්ඩක් වෙනවා. හරිද? මේ මේ දෙකෙම චූටි කම්ප්‍රෙෂන් එකක් ඔය දෙකෙන් වෙන්නේ. ලොකු සීන් එකක් නෙමෙයි. LA2 එකෙන් තමයි ඕවර්ඕල් ට්‍රැක් එකම කම්ප්‍රෙස් කරලා ගන්නෙ. මේ මේකත් දැන් මම දැම්මත් අවුට්පුට් ගේන් රිඩක්ෂන් දැම්මොතින් ඔයාලට පේන්නේ මේ මේ මීටර් එක මේ හරි වල යන්නේ. මුල ඉඳලා යන්නේ. මේ මැදට යද්දි තමයි යන්නේ. නොලබන පෙම්වතුන් නිහඬවී සිනහදිවෙන්වී දෙහද පාරදමා මතක. දැක ඒ ලවුඩ් පොයින්ට් එකේදී විතරයි මෙයා ඇක්ටිව් වෙන්නේ. මොකද හේතුව ඔරිජිනල් ඩයිනමික්ස් ඒ විදිහම තියාගන්න වෝකල් රෙකෝඩින් එකේ. මම කිව්වනේ මෙතන මට පුළුවන් තරම් ඩයිනමික්ස් ඔක්කොම ඕනේ කියලා. ඒකෙන්ද මම එහෙම කරලා තියෙන්නේ. හරිද? ඒක තමයි වෝකල් තුනක් පාවිච්චි සෝරි මේ මොනවද කම්ප්‍රෙසර්ස් තුනක් පාවිච්චි කරන්න හේතුව. මෙතන මේ 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 සෙට් එක මේ මේක මේ ටිකක් දැම්මට පස්සේ හොඳ රිවර්බ් එකක් තියෙනවා වෝකල් ටිකේ. දැම්මොත් එහෙම ප්‍රේමයයිතිය නොලබන පෙම්වතුන් දපාරදමා මතක පිළිපොදි බඳි. ඒ යන රිවර්බ් සෙට් එක මට ඕන වුණා. මේ රිවර්බ්ස් ගොඩක් දාලා තින මේවා චුට්ට චුට්ට දාලා තියන්නේ. හරිද? දාලා තියන්නේ මේ අර මගේ ඔළුවේ තිබුණු බ්ලෙන්ඩ් එක ගන්න තමයි. ඔතන රිවර්බ්ස් ගොඩක් දාලා තියන්නේ ඔතන. ඒක තමයි හේතුව. හරිද? මේ දැන් මෙතන මම මේ ඉෆෙක්ට් චැනල් ගත්තොත් එහෙම මෙතන ඩීවබ් එක නෝමල් සෝරි ඔතන වොල් හෙලා ගන්න තියෙන. ඊට පස්සේ මෙතන ඩ්‍රම් රිවබ් එක CL Epic සහ Epic එකකින් යන අවුට් එක මෙන්න මෙහෙන් කපලා තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රම් එකේ අර අර වදින ටුන් ටුන් ගාලා වදින ටික සාමාන්‍යයෙන් තියට ෆීලින් එකක් ගන්න පුළුවන් විදියට සුපිරියට තියෙනවා. එතකොට ඒක මම මෙතනින් යවුවෙන් පස්සේ මම CL Epic එකෙන් යවලා මම මෙහෙන් මොකද්ද මේ මේ හයි පාස් කරලා දැම්මත් මදි. මෙතනින් මට කපලම දාන්න පුළුවන් නේ ටික. හරිද? ඒකෙන් තමයි එතන රිවර්බ් එක කපලා තියෙන්නේ පොඩ්ඩක්. මෙතන මේක මොනවත් නැහැ. මෙතන වොක්ස් වර්බ් එක මෙතන වින්ටේජ් වර්බ් එක ඒකත් මේ ඒකෙත් මෙන්න ලෝ එක කපලා තිනවා. මෙහේ ෂෙල්ෆ් එකක් දාලා තිනවා. මෙහේ ඉතර මේ ටික විතරයි
මෙතන මේ අවුට්ක දෙන්න මේ රිවබ් එක මෙතන රිවබ් එක එච් ඩිලේ එකේ ඔන්න එච් ඩිලේ එකේ මෙතන මේ පිම්පොන් ඩිලේ එකක් දාලා දිනේ කියන්නේ බාර් එකෙන් අටෙන් එකක් ටොක් 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 ගාලා යනවා මේක හරි එතකොට මෙතන ඒ ඩිලේ එකට රිවර්බ් එකක් දාලා තියෙනවා මේ ඩ්‍රයිව් එට් එක සාමාන්‍යයෙන් හදලා මේ ටික පොඩ්ඩක් එහෙම කරලා හදලා මේ මට ඕන සින් එකක් ගත්තා ඒ ඩිලේ එකත් රිවර්බ් එකකින් යන්නේ එතකොට ඩිලේ එක ලොකු ඩිලේ එකක් විදියට ඇහෙන්නේ නැහැ හරිද ඊට පස්සේ ඒකත් කම්ප්‍රෙස් කරලා තියෙනවා අර ලවුඩ් පොයින්ට් වලදී ඔක වැඩි වෙන හින්දා ඒක අඩු කරගන්න කම්ප්‍රෙස් කරලා තියෙනවා හරිද ඒව අර මෙතන ක්‍රියේටිව් පැත්තෙන් කරන්න පුළුවන් ක්‍රියේටිව් මොත් නෙමෙයි අනේ ඒවා පොඩි පොඩි සීන් ටිකක් තමයි ඒ හරිද ASCII EQ7 බෑන්ඩ් එකද අනේ EQ1 බෑන්ඩ් එකද මෙතන චුට්ටක් කපලා තියෙනවා ඒකේ එච්චර තමයි කරලා තියෙන්නේ ඒ කියන්නේ මේකේ ක්‍රියේටිව් වෙන්න දෙයක් මේ ප්‍රොජෙක්ට් එකේ ලොකුවට නැහැ. දර ඔක්කොම දැමේ පස්සේ ප්‍රේමයයිතිය නොලබන පෙම්වතුන් දේහද පාරාදම මතක පිළිපොදි බන්නේ හරිද මේ දැන් මගේ ඔළුවේ මගේ වැඩ කරපු ඔක්කොම සීන් يعني වැඩ කරපු ඒ අවුට් එක දැන් මෙතන එහෙම තියෙනවා මට මෙතන ඕන කරේ ගොඩක්ම ફોકસ කරන්න මිඩ් රේන්ජ් ලෝ රේන්ජ් ලෝ يعني ලෝ සයිඩ් එකයි හයි පැත්තේ මම ලොකුවට පෙන්වුවේ නැහැ මේක කිසිම දකින් පෙන්වුවේ නැහැ ඒක හරි මම කම්ප්ලීට් ඒ කියන්නේ මම මෙතනින් මට අචීව් කරන්න ඕන මොකද්ද ඒ සෙට් එක හරි ඊට පස්සේ හැම ට්‍රැක් එකේම ඩයිනමික් ටික පුළුවන් තරම් තියන්න ඒවත් හරි වෝකල් එකේ අර දෙන්න පුළුවන් ඩ්‍රීමි එක සද්ද ගන්න ඒකත් හරි එතකොට පංචක ඕන තැන් වල පංචක දෙන අර ටයිට් තැන් දෙන අර ඩ්‍රම්ස් වැදිලා එන අර එපික්ස් සීන් එක තියෙන්නේ ෆල් යුනිවර්ස් එකේ ඒක ඒවත් හරි ඒ ඔක්කොම හරි එතකොට මේකේ හරිද එතකොට දැන් මේකේ එන්ඩින් එක ගැන කතා කරන්න ඕනේ එන්ඩ් එක මේකේ ආවදින් හරි එතකොට ඒ ඔක්කොම ටික මේකේ දැන් හරි හරිද එතකොට මම මේකේ ඔටෝමේෂන් වල ගියෝතින් එහෙම මේක ඔටෝමේෂන් වල ලොකු දෙයක් කරන්න බැහැ මට කරන්න ඕමනත් නැහැ කරන්න බැහැ මේකේ මොකද හේතුව මේක පුළුවන් තරම් මේක නැචරල් යන්න හදන සින්දුවක් හරිද එතකොට ඒ වගේ සින්දුවකට ඔටෝමේට් කරන්න يعني මේ මම කියන්නේ ඉෆෙක්ට්ස් ඔටෝමේෂන් නම් නංග ලොකුවට එහෙම දෙයක් කරලා නටලා දඟලලා ක්‍රියේටිව් වෙන්න දෙයක් මෙතන නෑ මෙතන ඕන නැචරල්ම දේ ගන්න හරිද දැන් අපි සාමාන්‍ය නෝමල් පොප් සොන් එකක් ගත්තොත් ඉලෙක්ට්‍රොනික විශේෂයෙන්ම අපිට ඔටෝමේෂන් වගේ දේවල් වලින් සහ ඔය එක එක දේවල් යූස් කරලා අපිට මාර ක්‍රියේටිව් දේවල් කරන්න පුළුවන් දැන් මේ වගේ එකකට එහෙම කරන්න බෑනේ මෙතන මම මේ මොකද්ද මේ මොනවද වයලින් එකක් දාලා වයලින් එකකට මෙතනට මේ ස්ටටර් එකක් දාන්න හරි නැත්නම් පෑනින් ඉෆෙක්ට් එකක් එහා බෑනේ එහා බෑ මේවා නැචරල්ම තියෙන්න ඕන අකෝස්ටික් නේ මේවා අකෝස්ටික් ෆීලින් නේ හරිද මේ වගේ එකද ක්‍රියේටිවිටි කියන්නේ අපිට ලොකුවට එහෙම යූස් කරන්න අමාරුයි දැම්මුතින් එහෙම මික්ස් ජොනර වගේ එක නිකන් අර ටින්ටසනයි කිරි හොදී වගේ සින්නක් වෙනවා ඒක අර ලොකුවටම නෙමෙයි සාමාන්‍ය නෝමල් පොඩි පොඩි සීන් එකකට යූස් කරන්න පුළුවන් ඉතින් එතකොට දැන් මේ මෙතන මේ ඔක්කොම වොලියම්ස් තියෙන්නේ හරිද සෙන්ස් වලින් හදලා තියෙනවා මම මෙතනම පියානෝ එක මේ තියෙන පියානෝ එක මෙතන මේ සෙන්ඩ් එක හදුවා මම මෙතන පෙන්වන්නේ මෙතන අර රිවර්බ් එක වැඩි වෙන්න එතන ඒක හදලා තියෙනවා ඊට පස්සේ තව එකක් තිබ්බා රයිට් මෙතන මේ තියෙන වෝකල් එක මෙන්න මෙතන මේ මෙතන චුට්ටක් වැඩි වෙලා ආය අඩු වෙනවා ඇහුණත් දඩ රිවර්බ් එක ඒක ගත්තේ මේ මෙතන මේක වැඩි කරලා එහෙන් හරි ආයෙ මේ මෙතනත් වැඩි වෙනවා මේ ඒ ස්ට්‍රින් ක්වාරට් එකේ වෝකල් එකේ දෙකේම රිවර්බ් එක තැනදී වැඩි වෙනවා සිසින්දු එන්ඩ් එක එතන ඉවරයිනේ අන්න එතනදී පියානෝ එකටත් එක්ක එක ගානට බ්ලෙන්ඩ් වෙලා යනවා එතන රිවර්බ් එක වැඩි වෙන එක මේ මෙතනත් මේ කියන්නම් තුන මේ සිම්බල් එක පෑනින් කරලා තිනවා
ඔන්න ඔය වගේ දේවල් තමයි ඉතින් ක්‍රියේටිව් කියලා කරන්න තියෙන්නේ මේ වගේ එකකදී. ඒතකොට මේ වගේ පෑනින් ටික රිවර්බ් ටික පොඩ්ඩක් එහෙම ඔටෝමේට් කරන එක ඒ වගේ ඒවා. ඕක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ලොකු සීන් එකක් අපිට මේකේ අත ගහලා කරන්න අමාරුයි ඉතින් මේ වගේ එකකදී. හරිද? ඔන්න ඕක තමයි මෙතන ඒ ටික කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ හැම ට්‍රැක් එකක්ම මං කියවන යනවා කියලා මික්ස් බස් එකට. මික්ස් බස් එකේ කරලා තියෙන්නේ. මම මෙතන දාලා තියෙනවා VMR. VMR එකේ මේ මෙන්න මේ පොඩි මේ රිවයිවල් එක දාලා පොඩ්ඩක් මෙහෙ මේ පොඩ්ඩ මේ ටික වැඩි කරලා තියෙනවා. මේ හයිස් පැත්තේ උඩ මෙතන ඉන්නේ. හරිද? මේ ඊට පස්සේ මේ මේ පොඩි පොඩි සීන් ටිකක් කරලා තියෙනවා. හරිද? ඒතර ඒ කියන්නේ මේ ඕවර්ඕල් මේ මුළු 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 ප්‍රොජෙක්ට් එකටම මේක වැටෙන්නේ. හරිද? මෙතන ඊට පස්සේ මෙතන මේ අනම්මනම් දාලා ටෙස්ට් කරලා තියෙනවා සහ මෙතන එක එක මොනවද මේ මේ ඇනලයිසර්ස් තියෙනවා. තන මොනවද ඕසෝන් ලගේ ඉමේජ් එකයි අනම්මනම් දාලා ටෙස්ට් කරලා බලලා තියෙන්නේ. මට ඕනම තියෙන දැන් මොනෝ කම්පැටිබල් හොඳයිද, ෆේස් ඉෂුස් තියෙනවද ඒවා බැලුවේ. කිසිම අවුලක් නැහැ ටික ෂේප්. පස්සේ මේක මම මෙහෙම මෙතනින් ගහලා මෙහෙම යවුවා මාස්ටර් එකට. මාස්ටර් එක වෙන ප්‍රොජෙක්ට් එක. දැන් මාස්ටර් එකයි මික්ස් එකයි ඔයාලට පෙන්වන්නේ වෙනස. මේ ලොකු සීනක් එතනත් කළා නැහැ. හරිද? මේ දැන් මෙතන මට ගන්න ඕන මගේ achievement එක මෙතන. හරි. මට වැඩේ සැටිස් එතකොට මට. ඉතින් මේක තමයි ඉතින් ප්‍රොජෙක්ට් එක. මේක අර ඉන් ඩීටේල් යන සීන් එකක් නෙමෙයි. මේක මේ පොඩියට මම නිකන් හතරල් එක නිකන් කරපු වැඩක් ඉතින්. නිකන් බලන කෙනට ආසයෙන් බලන්න පුළුවන් ඉතින් ප්‍රොජෙක්ට් එක ඒකනේ. හරිද? මේ ඉතින් සින්දු අහන්න අහලා නැති අය ඉන්නවනම් සින්දු අහන්න. මේ ස්ට්‍රීමම් පටෆෝම් සමයකෙන් වගේ තියෙන සිින්දු වීඩිය එක ඉතින් ඔයාලා හොඳයි නම් සබස්ක්‍රයිබ් කරලා ඉතින් ලයික් පරක් එම දාන්න. මේ අන්තිමට මට අනේ ගොඩක් මන් තැන්කියු කරන්න ඕන මේ වැඩේදී මට සපෝට් එක දුන්න සුබෝද අපේ සුබෝධ නානක් කර මට කීස් වලින් පට්ට සපෝට් එකක් දුන්න. ඒගේම ඩිලා අයියා ඩිලා අයියා මේ සහ අමිල අයියා දෙන්නම මික්ස් එක බල. අමිල අයියා මට දෙන්න අමිල අයියා මට එයාගේ පැත්තෙන් මේ කම්පෝසිෂන් එක ගැන යනම් මනම් ගැන ඔක්කොම එයා සුපිරි රියක්ෂන් එකක් දුන්න. ඩිල්ෂන් අය දුන්න මික්ස් එක ගැන පට්ට මේකක්. ඊට පස්සේ අපේ ශානක ශානක එව්වා. ශානකත් අහලා මචං ඒ කියන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා උත් කිව්වා. අනේ ශානකත් පට්ට මේ තැන්කියු. ඉතින් මම ඒ කට්ටියත් මතක් කරන්න ඕන මේ වැඩේදී. තව ඉස්සරහට තව අප්කමින් සොන් එකක් තියෙනවා. දැන් ඒක මේ විදිහ හදලා ඉවරයි. ඒකේ පොඩ්ඩක් ප්‍රොසෙසින් පාරක් තව යනවා. ඒ කියන්නේ පොඩි සීන් ටිකක් යනවා. එක තෙරණින් දෙක්මට දාමු. මේ එන ඉතින් ගොඩක් වෙලා ගියා වැඩේ හිතුවරඩි. එහෙනම් කට්ටියටම ගොඩක් තැන්කියු වැඩේ බලාගෙන හිටියට. මේ එහෙනම් අපිරේ වෙන්නදී මේක එන බෝරින් වෙන්නදී කමන්නයිද එහෙම තමයි මේක ඉන් ඩීටේල් කරන්න බෑනේ. කරා නම් එහෙම පැය 10ක් විතර මේ වීඩියෝ එක දිග වෙනවා. එහෙම කරලා කවුරුත් බලන්නෙත් නෑනේ. ඒකින්ද පොඩියට මේ වැඩේ කළේ. එහෙනම් හැමෝටම ජය වේවා.